නමෝ බුද්ධාය සතහම් කතිකාව නමෝ බුද්ධාය අද අපේ නැවත වතාවක් අපේ සුපුරුදු නමෝ බුද්ධාය වැඩසටහන තමයි අපි ප්‍රවේශ වෙලා තියෙන්නේ. වැඩසටහන තුලින් අප කතා කරපු ධර්මය මේ හා සම්බන්ධව අප වෙත ලැබිලා තියෙන ප්‍රතිචාරත් එක්ක බැලුවම අපිට තේරෙනවා කොතෙක් දුරට අපි මේ වෙනකොට ආපු මගේ සාර්ථකත්වය අපිට මිනුම් දණ්ඩක් කරගත්තොත් එහෙම මේ පසුගිය වැඩසටහන් කීපය මේ සාර්ථකත්වය එතනින් මනින්න පුළුවන් ලැබිලා තියෙන ප්‍රතිචාර අනුව. මේදී ඇත්තටම මේ ප්‍රතිචාරන් ලැබුණාය කියන්නේ බොහොම සරල ආකාරයකට සංකීර්ණ ප්‍රශ්න අපට निराකරණය කර ගැනීමට හැකියාවක් ඇති වෙලා තියෙන නිසායි. ඒත් අපේ පින්වත් ලොකු සාන්නාංශයේගේ ඒ අපිට දුන්නු අතුලක් හැටියට මට කියන්න පුළුවන්. දැන් මේ වැඩසටහන තුලින් අපි ගිය වතාවේ මාර්ය සහ මාර් සේනාව සම්බන්ධයෙන් කතා කරා. මොකද්ද මේ මාර්ය කියන්නේ? මෙතන යථාර්ථයක්ද නැත්නම් මේක හිතේ අප අටවාගත් සංකල්පයක්ද? මෙවැනි දෙයක් තියෙනවද? එසේනම් අපි හසු වෙලා තියෙන කුමකටද? මේ ගැන අපි ගිය වතාවේදී ඉතා හොඳ වැඩසටහනක් තුලින් අපිට මම හිතන්නේ විශාල වශයෙන් අපිට ඒටත් ප්‍රචාර ලැබිලා තියෙනවා. මෙතන මේ ඉන්ද්‍රියන්ගේ කොහොමද සංවරය කර ගැනීම, මේ ඉන්ද්‍රියන් හරහා මේ මාර්යා ඇති කරවන මේ යම් කිසි උපායක් විද්‍යාවක් අපේ මායාකාරී බැඳුමට හසු වෙලා තියෙන ආකාරය ගැන අපි කතා වුණා. ඉතින් මේ ආකාරයෙන් අපි පටිච්චසමුප්පාදයත් එක්ක ගලපලත් අපි බැලුවා මේ විඥානය කියන්නේ මොකද්ද, මේ සලායතන, මේ උපාදානීය පංචස්කන්ධය මේ හා සම්බන්ධව යන විතර කොයි ආකාරයෙන්ද දුක निराකරණය කරගත යුත්තේ, දුක කියන්නේ මොකද්ද, මේතෙන් තියෙන දුක කොයි විදිහකටද අපි බෙදාගත යුත්තේ, දුක්ඛ විපරණාම දුක්ඛ සංකත දුක්ඛ මෙවැනි ආකාරයේ අපි දකිනවා මේ වර්ණානුස්සති ආකාරයෙන් උත් මම මේ ගැන කතා කරන්නේ. මොකද ගිය පසුගිය වැඩසටහන් කීපය තුළ අපි චුචිත්තය සහ ප්‍රසංජ විඥානය ගැනත් කතා කරා. මෙතනදී ප්‍රශ්න කීපයක් මතුවෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලටත් අද වැඩසටහන අපට උපයෝගී කරගන්න පුළුවන් ඒ निराකරණය ගැනීමට. ඉතින් මේ දුක සහ වේදනාව සම්බන්ධව කොයි ආකාරයෙන්ද අපි දකින්නේ, මේ අල්ලා තියෙන සූත්‍ර මොනවාද, මෙය අපි එසේ ගලපා ගැනීමෙන් අපිට ඇතිවන ප්‍රයෝජනය කුමක්ද, මේකින් අපි ගන්න ජයග්‍රහණය, අපි යන මාවතේ කොතෙක් දුරට මේ උපකාර වේද කියන්න මම හිතන්නේ ලොකු ස්වාමීන් අපට මම හැමදාම කියන එකක් තමයි, අපි කරපු ක්‍රිස්සල් කර්මයක් අනුව තමයි අපිට ලොකු ස්වාමීන් වැඩසටහනට ඇවිත් සහභාගී වී අපේ තියෙන මේ ප්‍රශ්න ගැටළු निराකරණය කර දෙන්නේ. ඉතින් අද වැඩසටහනත් අපි ආරම්භ කරමු. අවසරයි ලොකු සන්නාංශ. ලොකු සන්නාංශ දැන් තියෙන මේ ප්‍රශ්නයන් අනු විශාල වශයෙන් ප්‍රශ්න එක එක පැතිකඩ වලින් අහනවා. දැන් මේ ප්‍රශ්න ගැන ගත්තාම දැන් අපි ඉස්ලාම මේ අපි මේ වේදනාව සම්බන්ධයෙන් ගන්නකොට ලොකු සන්නාංශ මේ වේදනාව දැන් මේකේ තියෙනවා දුක් වේදනාවක් හැටියට ගන්නවා, සැප වේදනාවක් හැටියට ගන්නවා, මෙතන ගන්නවා අපි උපේක්ෂා සහගතවත් ගන්නවා. එතකොට මෙතන රාගය විශ්සන එකක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනකොට මේ පටිගේ අනුසය වැඩ කරනවා. මේ අනුසය කියන එකක් එනවා මෙතනට. එතකොට උපේක්ඛා කියනකොට මෙතන දෙකම නැහැ. හැබැයි මෙතන අවිද්‍යාව තියෙනවා. එතකොට මේ වැනි විදිහකට විශ්ලේෂණය කරනවා. හැබැයි මේක හරි තේරුම අපිට වටහා දෙන්න පුළුවන්ද ලොකු සන්නාංශ අවසර? නමෝ බුද්ධාය. හැමෝටම තෙරුවන් සරණයි. ඕක මේ වගේ එකක්. දැන් වේදනාව වගේ එකක් තෝරගන්න ඒකේ පසුබිම තෝරලා දෙන්න වෙනවා. ඒ කියන්නේ පසුබිම තෝරලා දුන්නේ නැත්නම් අපි මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ගැන කතා කළාට ඒක ඇත්තට මේ කතාවට විතරක් සීමා වෙයි. ඒකේ අර්ථ වැටහෙන එකක් නැහැ. දැන් අපි නිකන් අපි පටිසමුපාදී සරල විදියට ගම්මු. පොඩ්ඩක් පොඩි තැනකට එක්කන් යන්න මේ අහන්නේ. වේදනාව ඇති වෙන්නේ මොකෙන්ද මහත්ය? ස්පර්ශය. ස්පර්ශය ඇති වෙන්නේ ආයතන වල. සලායතන පච්චා පස්සෝ, පස්ස පච්චා වේදන. සලායතන නාම රූප. ඔන්න දැන් අපි නාම රූප ඉඳලා පටන් ගන්න මේ යන්නේ. නාම රූප පච්චා සලායතන. ඒත් නාම රූප නිසා ඇස තියෙන්නේ. ඇස නැමැති ආයතනේ නාම රූපෙන් හැදුණු එකක්. එතකොට කන නම්ති ආයතනයේ නාම රූපින් හැදුණු එකක්. නාසය නාම රූපින් හැදුණු එකක්. දිව නාම රූපින් හැදෙන එකක්. කය නාම රූපින් හැදෙන එකක්. මනස නාම රූපින් හැදෙන එකක්. මේ කරුණ අපි හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මොකද මේ තේරුම් ගත්තොත් තමයි අපි ඊළඟ කාරණේ අපිට හොඳට ප්‍රකට වෙන්නේ. දැන් ඒක අවසර එතන පොඩ්ඩක් කියන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් බදා කරලා කියනවා සමහර අය මේ මතයක් තියෙනවා සමහර සූත්‍රවල තියෙනවා කියලා මේ සලායතන නැතු නාම රූප වලින් කෙලින්ම
පස්සට යනවා කියලා සලාතන ගැන මහනිදාන සූත්‍රගීම තියෙනවා. ඒක එහෙම තිබුණාට ඒක මේ වගේ එකක්. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීමේ රටාවක් තමයි සමහර තැන්වලදී කියනවා මහණෙනි අසනිත්‍යයි කියලා සූත්‍රයේ කියනවා. දැන් අසනිත්‍යයි කියලා සූත්‍රයේ කියලා ඒක විර කරනවා. ඒක කියන්නේ එතකොට අනිත් ආයතන අනිත්‍ය නෑ කියන එකද? එතකොට නොනැත්තා ඒ අස අනුසාරයෙන් අනිත්‍යකත් ගන්න ඕනේ. එතකොට නාම රූප පත්‍ය වේදනා ස්පර්ශය නාම පත්‍ය පස්සෝ කියලා කිව්වොත් එතකොට නොනැත්ත තේරුම් ගන්න ඕනේ මේ දහස් සංඛ්‍යාත දේශනා තියන ස්පර්ශේ ප්‍රත්‍යයෙන් මයි විඳීම කියලා. එතකොට සලායතන. එතකොට සලායතන ප්‍රත්‍යයමයි ස්පර්ශය කියලා. එතකොට නාම රූප පත්‍යෙන් ස්පර්ශ කියලා ඒක එතකොට ආයතන නැතුව ස්පර්ශය කතා කළාට අපි ඒක බුදුරජාන් වහන්සේගේ දේශනා කෞසල්‍ය කොටසක් ඒක. සමහර අය හිතන්නේ අර මේ අංග විකල එක්තරා නෑ නෑ ඒක තමයි මම කිව්වේ. ඒ විදිහට කට්ටියක් එහෙම අර්ථය විකෘති කර ගැනීමෙන් ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ වචනේ ඉදිරිපත් කරන අර්ථය අවුල් කරගත්තොත් අවුල් වෙලා යනවා. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සය ආකාරයක අර්ථ තියෙනවා. සය ආකාරයත් උන්වහන්සේ අර දැන් අපි කියනවා මේ ධර්මයේ අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කියනවා. සය ආකාරයකින් උන්වහන්සේ අර්ථයේ සපයා දෙනවා උන්වහන්සේගේ ධර්මයෙන්. පළවෙනි එක තමයි සංකාසන. සංකාසන කියලා කියන්නේ උන්වහන්සේ සමර්ථ අවස්ථාවලදී සංක්ෂේපෙන් කියනවා. එතකොට සංක්ෂේපෙන් කියන දේසුම් මේ බුද්ධ දේශනාවට සඳහන් වෙනවා. එතකොට සංක්ෂේපෙන් තියෙන දේශනාවක් දැකලා තමන්ට නිගමනයකට එන්න හැකියාවක් නැහැ තමන් ශ්‍රාවකයෙක් නම්. ශ්‍රාවකේ ශාස්ත්‍රුණාංශ කියලා දෙකක් හැමතිස්සෙම මතකයේ තියෙන්න ඕනේ. අද මිනිසුන්ට වැරදුනේ ශ්‍රාවකයෙක් නැහැ විචාරකයෙක් ඉන්නේ. විචාරකයයි ශාස්ත්‍රුණාංශ කියලා කෙනෙක් නැහැ. විචාරකයාට තියෙන විචාර කරන අරමුණක් විතරයි. අද බෞද්ධයන්ට ගහපු එනේ ඕක. ඒ නිසා ශ්‍රාවකයා ශාස්ත්‍රුණාංශ කියන අදහසේ පිහිටලා තමයි ධර්ම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට සංකාසන. සංකාසන කියන්නේ කෙටියෙන් දේශනා කරනවා. ප්‍රකාශන. ප්‍රකාශන කියලා කියන්නේ ප්‍රකාශ කරනවා ධර්මයේ. ඊළඟට විවරණ. විවරණ කියන්නේ මේ විවෘත කරනවා, විග්‍රහ කරනවා. විභජන, බෙදා දක්වනවා. උත්තානිකම්ම, ඉස්මතු කරනවා. එතකොට පඤ්ඤත්ති, පණවරම්. මේ ඔක්කොම තියෙන බුද්ධ දේශනාව. මම පඤ්ඤප්තියට පොඩි උදාහරණයක් කියන්නම්. බුදුරජාණන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ කලාතුරකින් පහළ වෙනවා අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා පුද්ගලෙක්. මේ පුද්ගලයා බොහෝ ජනයාට හිත පිණිස, සුව පිණිස, යහපත පිණිස, දෙවියන්ට දෙවියන් සහිත ලෝකයාට යහපත පිණිස පිළිපන් පුද්ගලෙක් පැනවීමක්. එතකොට මේව හඳුන ගන්න ඕනේ. එතකොට උත්තානිකම්ම. උත්තානිකම්ම කියලා කියන්නේ ඉස්මතු කරනවා. මොකක්ද ඉස්මතු කරන්නේ? කුසල් ඉස්මතු කළා දේශනා කරනවා. අකුසල් ඉස්මතු කළා දේශනා කරනවා. අපි දන්න එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් සමග වඩිද්දී විශාල මේ ගිනි ජාලාවක්, ඒ කියන්නේ ලැබුගින්නක් වගේ එකක් පැතිරිලා මහා ගිනි මේ ගිනි කඳක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලයි මෙතනට බුදුරජාණන්සේ භික්ෂුන් වහන්සේලාට අඬ ගහලා කිව්වා මහණෙනි මේ මහා ගිනි කඳ පේනවද කියලා. පේනවා කිව්වා. එතන මහණෙනි මේ තථාගත බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුව ස්ත්‍රියක් එක් වැළඳ ගන්නකද සැප මේ ගින්න වැළඳ ගැනීමද කියලා ඇහුවා. එතන කියන භාග්‍යතුන් වහන්සේ ගින්න නම් වැළඳ ගන්න බෑ, ස්ත්‍රියක් වැළඳගත්තු සැපයි කියනවා. එතන කිව්වා නෑ මහණෙනි. ඒ සැප බොහෝ කල් යා නිරාදුකටපත් වෙන්න හේතුවක් කියනවා. ඊට හොඳගෙන මේ ගින්න වලද ගන්න කියනවා. ඊළඟට ආනා මහණෙනි කෙනෙක් දුස්සීල විඳගෙන මේ මිනිස්සු පූජා කරන දානේ වළඳන එකද හොඳ, මේ ගිනි ගුලි කන්නේ මේ අනුභව කරන එකද? නෑ භාග්‍යතුන් වහන්සේ මිනිස්සු පූජා කරන නෑ කියනවා. ඊට වඩා හොඳයි කියන ගිනි ගුලි මේ ඉස්මතු කරනවා. ඉස්මතු කරාම හපෝ මේ ශාසනය නම් අපිට නම් ඉන්න බෑ කියලා හැටනමක් සිවුරු ඇරලා ගියා. හපෝ මේක කොහොමද මූණ දෙන්නේ මේ මහා භයානක තත්ත්වයන්නේ කියලා හැටනමක් වමන දැම්මා. ලී වමන ගියා. හපෝ මේ සංසාරේ මිබඳු සසරද්ද කියලා හැටනමක් රහත් වුණා.
ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මෙහෙම වුණාම නෑ මහණනි මිත්සිත වඩන්න කිව්වා. මිත්සිත වඩන්න කිව්ව නයනේති සිව්පසේ වළඳන්න නම්. ඉතින් ඒ නිසා ඒ මං කිව්වේ දැන් අර්ථ එතකොට උන්වහන්සේගේ ධර්මයේ තියෙන අර්ථ. එතකොට දැන් පටිසම්පාදය ගැන ගත්තත් පටිසම්පාදය වෙනම තියෙන විභංග සූත්‍රය කියලා විභජන විග්‍රහ කර කර පෙන්නනවා. අද බෞද්ධ ශ්‍රාවකෙක් හැටියට නෙමෙයි තමන් ශාස්ත්‍රුණාසික ධර්ම දිහා බලන්නේ. එතන මේ වැරදුනේ. එතන වැරදිච්ච වැරදිල්ල තමයි මේ ඔක්කොම පටලෝගන දඟලන්නේ. එක්කගේ ඊට පස්සේ එක එක්කිනාගේ පුද්ගලික විග්‍රහ. එතකොට ගන්නවා මේ ඥානන්ද හඳුරු මෙහෙම කියනවා. අසවල් හඳුරු මෙහෙම කියනවා. අසල් හඳුරු මෙහෙම කියන කල එතකොට එක එක හඳුනුගේ විග්‍රහ ගන්නවා. ඒක ගැලපෙන ਵਿਚාරකයකටයි. ශ්‍රාවකයකට එහෙම එකක් නෑ. ශ්‍රාවකෙක් සරණ යනවා. සරණ යන ධර්මයේ ගැන මම මේ කිව්වේ. එතකොට ඒකේ ව්‍යංජනක් තියෙනවා. ව්‍යංජන අපි ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපි අර්ථ සහිතයි කියනවා. අර්ථ සහිතයි කියන්නේ ওই ලක්ෂණ තියෙනවා ඒ ධර්මයේ. ව්‍යංජන සහිතයි. ව්‍යංජන කියලා කියන්නේ අක්ෂරං ඒකේ පෙන්නනවා අක්ෂරං පදං ව්‍යංජනං ආකාරං නිරුත්තිං නිද්දේශං කියලා. හය ආකාරයකට ව්‍යංජනේ විග්‍රහ කරනවා. එතකොට මේ ව්‍යංජනෙන් අනුකූල මේ අනුන වූ අර්ථින් අනුන වූ ධර්මයක් තමයි අඩු නො වූ ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයේ තුලින් අවබෝධ කරලා දේශනා කරපු ධර්මය. එතකොට තමන්ට තියෙනුනේ තමන් සරණ ගියා කියලා ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ හැමතිස්සෙම මතකයක්. ඒ මතකෙ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හදාරණයට පිටයක් නැත්තේ. ඒක සාමාන්‍ය ਵਿਚාරයක් හැටියට ඒක වාදයක් හැටියට ඔහේ මතකයක් හැටියට තියෙනවා ඔච්චරයි. ඉතින් ඒක කාටවත් තියෙන දැන් ඔය අපි ගත්තොත් එම එක එක පිටරට විශ්වවිද්‍යාලවලත් ඒ බුදු ධර්ම කියලා විශයක් හිටුවේ තියෙන්නේ. ඔය කියවන්නේ ඔය ලියන්නේ ඔය පාස් වෙන PhD ශ්‍රාවකයෝ නෙමෙයිනි. ඉතින් ඒකයි. දැන් මේක කියන්නේ එහෙම නෙමෙයි ශ්‍රාවකෙක් වෙනවා කියන එක. ඒ ශ්‍රාවකයා වේදනාව ගැන ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ කුමක්ද? ඒ වේදනාව කුමක් ප්‍රත්‍යින්ද හටගන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යේනි. ඉස්පර්ශිකම ප්‍රත්‍යෙන්ද ආයතන ප්‍රත්‍යෙත. දැන් මම මේකට තේරුම් ගන්න සරල උපමාවක් කියන්නම්. ලීය. දැන් බලන්න මහත්තයා මහත්තයා වඩිලන පුටුවත් ලී. මං වඩිලන පුටුවත් මේක ලී නෙමේ. මේ මේ මේක මේ සෙත් ලී. මේ දෙකම ලීයෙන් කරපු දෙකක්. දැන් මේ දෙකට මට ලීය කියන විවහාරය කියන්න බෑ. මේකට කියන්න ඕනේ එක ස්ටූල් එක කියලා කියනවා. ඕකට පුටුව කියනවා. දැන් එතකොට මහත්යට ඕන නම් මේ පුටුව වෙන තැනකට ගෙනියන්න. මහත්ය එළියට ගිහිල්ලා කියනවා ආන් අතන තියෙන පුටුව අරගෙන එන්න කියලා. ඇයි ලියෙන් හදාපු පුටුත් තියෙනවා. ලියෙන් හදාපු මේසත් තියෙනවා. ලියෙන් හදාපු ඇඳවලුත් තියෙනවා. ලියෙන් හදාපු බංකුත් තියෙනවා. ලියෙන් හදාපු නොයෙක් දේවල් තියෙනවා. නමුත් මම කිව්වොත් එීම අර ලියත් ගේන්න, මේ ලියත් ගේන්න, අර ලියත් ගේන්න කියලා කාටවත් තේරෙන්නේ නැහැ. එතකොට ලියෙන් හදාපු දේ තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් අපි කිව්වා දැන් ඔන්න ලීයෙන් හදාපු පුටුවක දැන් මහත්ය වඩලන්න. ඒත් ලීයේ උදව් කරාට පස්සේ පුටුව හදන්න දැන් ඔන්න ලීයේ උදව් කරා පුටුවට. ඔන්න දැන් ලීයේ උදව්වෙන් පුටුව හදාගත්තා. දැන් පුටුවේ ලීය නැද්ද? ලීය නැතුණුත් එතන පුටුව නැහැ. ඒ පුටුව තියෙනකන් ඒ ලීය තියෙනවා. ඒ ලීය තියෙනකන් පුටුව තියෙනවා. ලීයයි පුටුවේ වෙන් කරන්න බෑ. ඒ වගේ තමයි නාම රූප ප්‍රත්‍යයෙන් යම් අස ඇසක් හටගත්තද ඇස තියෙනකන් ඊතර නාම රූප තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් යම් කනක් හටගත්තද කන තියෙනකන් ඊතර නාම රූප තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් නාසයක් හටගත්තද නාසය තියෙනකන් ඊතර නාම රූප තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් යම් දිවක් හටගත්තද දිව කියලා කියන්නේ නාම රූප. නාම රූපෙන් හටගත්තු හැඩය. නාම රූපයකට විතරක් වෙන් කළා කියන්න බෑ. කන අස කන නහය කියන්නේ රූපේ. මනස කියන්නේ හොඳ මේකක් තමයි පුටුව. පුටුව ගත්තේ. දැන් ලියෙන් නම් පුටුව. ලියයි පුටුවයි වෙන් කරන්න බෑ. ලියෙන් නම් අපි හදන්නේ ඇඳ. ලිය ඇඳයි වෙන් කරන්න බෑ. හැඩේ වෙනස් වුණා. නමුත් ඒක තියෙන ලිය. ඒ වගේ අපිට අරමුණු ගෝචර වෙන ආයතන වෙනස්. ඇස කියන්නේ රූපේ ගෝචර වෙන දේ. කන කියන්නේ ශබ්දේ ගෝචර වෙන දේ. නාසය කියලා කියන්නේ ගඳ සුවඳ ගෝචර වෙන දේ. එතකොට දිවට ගෝචර වෙන්නේ රසය. එතකොට කය කියලා කියන්නේ ස්පර්ශය ගෝචර වෙන දේ. මනස කියන්නේ අරමුණ ගෝචර වෙන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ හයම නාම රූප පත්‍ය. එහෙනම් දැන් ඇසේ කරන්නේ දැකීමේ කාර්යය. එතකොට ඇසේ කෘත්‍ය තමයි
පෙන්නා දෙන එක. නමුත් එතන තියෙන්නේ නාම රූප. කණේ කෘත්‍ය තමයි ශ්‍රවණය ගැන ශබ්දේ ලබා දෙන එක. එතන තියෙන්නේ නාම රූප. ඉතින් එක එකට එක එකට අදාළ කෘත්‍ය තියෙනවා. එතකොට නාසයේ කෘත්‍ය තමයි ගඳ සුවඳ දැනගන්න සැලැස්වීම. දිවේ කෘත්‍ය තමයි රසය දැනගන්න සැලැස්වීම. එතකොට කයේ කෘත්‍ය තමයි පහස දැනගන්න සැලැස්වීම. මනසේ කෘත්‍ය තමයි අරමුණක් දැනගන්න සැලැස්වීම. දැන ගැනීම කරන්නේ විඥානි. එතකොට මේ සිද්ධියේ වෙනකොට එතකොට නාම රූපයෙන් ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විහැක් බාහිර රූපයක් එක්ක සම්බන්ධ වෙනකොටම ඇහි විඥානය හට ගන්නවා. හටගත්තට පස්සේ ස්පර්ශය ඇති වෙලා එතන නිරුද්ධ වෙනවා නෙමෙයි වෙන්නේ. ඒ ස්පර්ශය ඇති වෙලා ඒක වැඩ කරන්න ගන්නවා. දැන් වැඩ කරන්නේ අනිත්‍ය රාමුවක් මතයි. එතකොට ඇහි රූපය විඥානය එකතු වෙලා වැඩ කරන්න ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තැනක විස්තර කරනවා ද්විතීය ද්වය සූත්‍රය කියලා. තියෙනවා සංයුතනික ආදේශනාව. ඒක විස්තර කරන මහණෙනි ඇස යනු සැලෙන නැසෙන වෙනසෙන වහා වහා නැසෙන සුළු දෙයකි. තවත් වචන උන්වහන්සේක දාලා තියෙන උණුවළු වැනිය කියන. ඒ කියන්නේ එක නිකන් අර පුපුර තියෙන එකක් වගේ එකක්. එතකොට කියන රූපේ ඊළඟට කියන මහණෙනි මේ දෙක නිසා අනිත්‍ය වූ ඇසකුයි අනිසු රූපක නිසා හට ගන්නා විඥාන කෙසේ නම් නිත්‍ය වේද කියලා අහනවා. ඒ කියන්නේ අනිත්‍ය වූ දෙකකින් කවදාවත් නිත්‍ය දෙයක් උපදවන්න බෑ. අනිත්‍ය දෙකක් හටගත්තොත් එතන තියෙන අනිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක්. ඉතින් ඒ වගේ උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මේකෙන් තේරුම් ගන්න කියනවා විඥාන කියන එක අනිත්‍ය දෙයක් කියලා. අනිත්‍ය දේවල් තමයි මේ ලෝකේ නිරුද්ධ වෙන්නේ. නිත්‍ය දේවල් නිරුද්ධ වෙන්නේ නැහැ. නිත්‍ය දේවල් මැරෙන්නෙත් නැහැ. චුත වෙන්නෙත් නැහැ. උපදින්නෙත් නැහැ. එතකොට මේ අනිත් එතකොට නාම රූප නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් මනසිකාර කියන එක විශාල කාර්යයක් කරනවා. දැන් මං කිව්ව දැන් මේ පුටුව. දැන් පුටුව කියන එකේ කකුල් දෙක විශාල කාර්යයක් කරනවා මේ පුටුව හිටවල තියාගන්න. මොකද මේ කකුල් දෙක හොඳට තිබ්බොත් තමයි කොච්චර ලීයෙන් හැදුවත් මේ පුටුවේ වාඩිල වැටෙන්න තෝ ඉන්න පුළුවන්කම තියෙන්නේ. මේ වගේ ලොකු කාර්යයක් කරනවා මානසිකාරය. දැන් මානසිකාරය කියන එක ක්‍රියාත්මක නොවී තියෙනවා පුද්ගලයාගේ නිදිගත් අවස්ථාවේ. ඊළඟට ඒ නිදිගත් අවස්ථාවේ මානසිකාරය දැන් අපි ගත්තොත් අපි තේරෙන විදිහට ගත්තොත් සිත භවංගගත වෙලා තියෙනවා. එතකොට නිදිගත් අවස්ථාවේ පුද්ගලයා ඉඳිද්දී අපි කොහොම කවුරු හරි කෙනෙක් ඒ පුද්ගලයාගේ ගුණ කතනිය දෙනවා. අනේ අසවල් කෙනා හරි හොඳයි. අපිගත එක මිස්ටර් පෙරේරා මෙයා හරි හොඳයි. මෙයා බොහොම ගුණවන්ත කෙනෙක්. මෙයා හරි ත්‍යාගවන්ත කෙනෙක් කියලා ගුණ කියනවා කියම තමයි මනුස්සෙක් එක්ක. කියනකොට දැන් මෙයා නිදි. දන්නේ නැහැ. දැන් මිස්ටර් පෙරේරා නිදි. දැන් ගුණ කතාව ඉවරෙනකොට අහගෙනද කියන අනේ ඔයාට පිස්සුද මේ පුද්ගලයාට ගුණ කියන්න. ඕකගේ හැටි දන්නේ මමනේ කියලා විස්තරයක් කියනකොට මිස්ටර් පෙරේරාට ඇහැරෙනවා. එතකොට ඇහෙන්නේ මොකද්ද? අර ගුණ කතාව නෙමෙයි. බණින ඉන්නේ බණ බැන ඉන්නේ එකක් තමයි ඇහෙන්නේ. ඒ වෙලාවට ඇහැරෙනවා කියලා කියන්නේ මොකද්ද? මානසිකාරී වැඩ කරනවා කියලා. දැන් අර භවංගයේ තියෙන අවදීදී ලොකු සෙනන්ස දැන් ඔතන මේ සබ්කන්ෂස් මයින්ඩ් කියලා සමහර කට්ටිය කියන යටිසිත කියන සමහර කට්ටිය ඕක හරියට මේ භවංගය නෙවෙයි කියන්නේ. නෑ මෙහෙමයි. යටිසිත ඔය සබ්කන්ෂස් මයින්ඩ් ඕ වගේ දේවල් අපි විවහාරයේ තුල අපිට අඳුනගන්න බැරුව කිව්වට කමක් නෑ. අපිට භවංගය කියලා එකක් තියෙනවා. ඔව් කිව්වට එහෙම කමක් නෑ. නමුත් බුද්ධ දේශනාව කතා කරද්දී බුද්ධ දේශනාවේ තියෙන නාමයේ හැටියට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන හය තියෙනවා. එතකොට මේකේ මානසිකාරය කියන එක ගැන තියෙනවා විතාම පැහැදිලි විග්‍රහයක් තියෙනවා මහා හත්තිපදකම සූත්‍රයේ. ඒකේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඇස තියෙනවා. දැන් අපි අර මිස්ටර් පිරේරා කතන්දරේ ඇස නෙමෙයි අපි ගත්තේ කන ගත්තේ. කන තියෙනවා. ශබ්දයක් තියෙනවා. නමුත් ඒට අදාළ මානසිකාරය නැත්තම් සෝත විඥානයේ පහළ වීමක් නැත කියලා. දැන් උතර යාට කන තිබුණා මිස්ටර් පෙරේරා නිදි. එතකොට යාගෙන ಗುಣ කියනවා කෙනෙක් එතනදී ඒ ಗುಣ කියලා શબ્දයක් යනවා සිසාරා. ගියාට ඒ කනෙත් වැදුනට ඒ શબ્දයයි කනයි එකතු වෙන්නේ නැහැ. මානසිකාරය නැහැ. මානසිකාරය නැති නිසා. එතකොට යාට යම් වෙලාවක නිින්දෙන් අවදි වුණාද? ඒ කියන්නේ අවදියටපත් වුණාද යා? අවදි වෙච්ච ගමන් ආයේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනකොට
එක පාට කතා කරන එක ඇහෙනවා. ඇහෙනකොට ආයි ශබ්දයයි කණයි ශබ්දයයි එකතු කරලා දෙනවා විඥානෙ. විඥානෙ දැන ගන්නවා. දැනගත්තු ගමන් එතන තියෙන්නේ ස්පර්ශයයි. ස්පර්ශේ වෙච්ච ගමන් එතන ලක්ෂණයක් තමයි. ඒක මනසට අයිති එකක් විදීම නාමයක්. විදීම ඒක නාම ධර්මයක්. සනජ ඒ කියන්නේ නාමයේ රූපේ වැඩ කරන්නේ නැද්ද නිදිගෙන ඉන්නකොට ඒක වැඩ කරනවා. නේද? නාමයේ තියෙන දැන් රූපේ ක්‍රියාකාරීත්වය, නාමයේ ක්‍රියාකාරීත්වය, පරිසම්පාදි එහෙමම යල්ල තියෙනවා. සියල්ල තියෙන යම් යම් අවස්ථාවලදී ඒවේ දැන් මේ වගේ අපි ගත්තොත් ගහක් ගම්මු. ගහක ඔන්න අපි ගත්ත අඹ ගහක අඹ ගෙඩි පිරීලා තියෙනවා. ඔන්න අඹ ගෙඩි ටික කැඩුවා. ඊට පස්සේ නොතේරෙන කෙනෙක් බැලුවොත් කොහෙද මේ අඹ ගෙඩි තිබ්බේ? මේ ගහේ කොහෙද තිබ්බේ? මුලේද තිබ්බේ? කඳේද තිබ්බේ? අතුවලද තිබ්බේ? කොළේද තිබ්බේ කියලා ගහ පතුරු ගැහුවත් අඹ ගෙඩියක් හොයන්න පුළුවන්ද? බෑ. නමුත් මේ බීජයේ ඒ කියන්නේ අඹ ඵල උපද්දවන හැකියාව සමස්ත ගහේම තියෙනවා. එතකොට යම් දවසක අඹපල උපද්දවන ආකාරයට පරිසරය හැදෙයිද ඒ ගහ විසින් අඹපල ලබා දෙනවා. නමුත් අඹපල ලබා ඉරුණාට පස්සේ ඒ ගහේ කොහෙන්ද ඒ අඹපල තිබ්බේ? මුලේද, කඳේද, පොත්තේද කියලා අපිට හොයන්න පුළුවන්ද? බැහැ. ආන් ඒ වගේ තමයි මේ නාම රූප සංගී ක්‍රියාකාරීත්වයත්. නාම රූප ක්‍රියාකාරීත්වෙන් ස්පර්ශය හට ගන්න. නාම රූප ආයතන එකතුලා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හටගත්තු ගම විඳීම එනකොට විඳීමක් හට ගන්නවනේ. විඳීමක් එනකොට එයා තුළ පසුබිම් වෙච්ච දෘෂ්ටි, ආකල්ප, වැටහීම්, සාංසාරික පුරුදු ඒ ඔක්කොම අනුසාරින් තමයි අර විඳීම එයා විඳීමට ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ අර භවංග චලනයත් එක්කම එනවා ප්‍රතිචාර දක්වන්නේ. එතකොට දැන් අපි කව විඳිනකට දැන් එයා බොහොම ප්‍රශංසාවට ආස කෙනෙක්. නමුත් එයාගේ මිස්ටර් පෙරේරාගේ ප්‍රශංසාව ඇහෙනලා එයා නිදි. එතකොට බැනුන් අහන්න එයා පොඩ්ඩක් කැමති නැති කෙනෙක්. ඒ වෙලාවට ඇහැරුණා. ඊට පස්සේ එයාට ඇහෙනකට මොකද වෙන්නේ? එයා නිදිගත් අවස්ථාව එයා දැනගෙන හිටියේ නෑ. ඒ ද්වේෂයත් නිදාගෙන හිටිය බව. ද්වේෂ නැගිට්ට. ඒ කියන්නේ පටිගය කියන එක. පටිගය කියන එක. පටිග අනුසය කියන එක තිබුණා. අනුසය කියන එක අතින් යනවා. දැන් අපි ගත්තොත් නයා කෙනෙකුට බැලු බැලමට පේන්නේ නැහැ. පෙනේ පුම්බල නැත්තම් නයා කියලා. දැන් මෙහෙම යනවා අපිට පේන්න පුළුවන් සර්පෙක්ව. නමුත් මොකක් හරි පොල්ලක් ගහන්න ඕනේ. ගහවගම මෙහෙම උස්සනවා. ඒකට තමයි කියන්නේ අනුසය කියන එක පරිඋත්ථාන අවස්ථාවට ආවා. අවිසිලා ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නය ළඟ හිටිය කවුද? දෂ්ට කළා. දෂ්ට කළා කියන්නේ වේතික්‍රමනේ. ඒක ඒ කියන්නේ ඒකේ ක්‍රියාව කරගත්තා. ඉතින් මේ වගේ දැන් අර මිස්ටර් පෙරේරා බුදියන් හිටියම එයා හොඳ සාන්තව නිදාගෙන ඉන්නවා. එයාගේ ද්වේෂය අවිසිච්ච බව පිටට පේන්නේ නැහැ. එතකොට දැන් එයාට ඒ ද්වේෂය අවිසින්නේ නැහැ. එයා වර්ණනා කරපු විලා වැහැරුණා නම්. එහෙනම් අවිසින්නේ එයාගේ රාගානුසය. රාගානුසය. එතකොට මෙයාට පටිගයනුසය අවිසුණා. අවිසලා මෙයා නැගිටලා කවුද උඹ මේ මට බයින්න ඔබ කවුද අඩෝ කියලා උන් කෑ ගහගෙන යනවා. එතකොට දැන් අපි කොහොමද මේ ඇහැරෙනකට බයින කෙනෙකුත් නැහැ. දැන් කවුරුත් බයින්නෙත් නැහැ. කවුරු ප්‍රශංසා කරන්නත් නැහැ. එහෙනම් ඒ වෙලාවෙත් විදීම තියෙනවා. ඒ විදීම යට තේරෙන්නේ උපේක්ෂාව කියන්නේ එකයි. ඒ විදීම යට තේරෙන්නේ නැහැ. ඒකට අවිජ්ජාව කියන්නේ ඒක. ඒ තේරෙන්නේ නැති කම නිසා ඒක ගන්නවා මම කියලා. ඒක තමයි භවයේ දිගට යනවා කියන්නේ මේ උපේක්ෂාව. මේ හැම එකක්ම ඒ කියන්නේ සැප වේදනාවෙන් අපි මේ මොකද්ද කියන්නේ මේ රාගානුසය වැඩ කරන්න ගන්නවා. දුක් වේදනාවෙන් පටිඝානුසය වැඩ කරන්න ගන්නවා. උපේක්ෂා වේදනාවෙන් අවිද්‍යානුසය වැඩ කරගෙන යනවා. ඇයි එතන යාදන්නේත් නැහැ මේ විඳීම මොකද්ද කියලා. එයාට තේරෙන්නේ නැහැ. එයාට ප්‍රකට වෙලා තියෙන සැපයි දුකයිනේ. අනිත් වෙලාවට එයා සම්පූර්ණයෙන්ම මම ඉන්නවා. එයා ගැන අවධානය යොමු කරේ. එයා මොකක් හරි වෙන කල්පනාවක ඉන්න මම කියන දෘෂ්ටිය බැසගෙන. ඔච්චරයි කරන්නේ. හුඟක් අය හිතන්නේ ඒක තමයි හරිය. ඒක සපත් නැ දුකත් නැ මේතන තමයි මම ඉන්න ඕනේ කියලා. මේක නෙමෙයි මම කියන්නේ. මම කිව්වේ ඒකයි. අපිට ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේ නමක්. අපි සරණ ගියපු. අපි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පීඨ උපකාරයෙන් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් උන්වහන්සේ අවබෝධයෙන් යුක්ත මේ මිනිස් වර්ගයාට දේශනා කරපු ධර්මයෙන් තමයි මේක මං කියන්නේ. දැන් මිනිස් වර්ගයාට දේශනා කොට වදාළ ධර්මයෙන් අපි ගත්තොත් එහෙම ඒ ධර්මයේ අහලා ඒ ධර්මයේ අනු තීරුම් අරගෙන ඒ ධර්මයේ සරණ ගිහිල්ලා ඊට අනුකූලව සිහිය පිහිටවපු අය තමයි මේ ධර්මය අවබෝධ කළේ.
ඒ අවබෝධ කළාට පස්සේ යාට පිටනවා ශ්‍රද්ධාවක්. මොකද්ද? ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය හරි කියලා. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය හරි. ඒක තමයි නිවැරදි. ඒක තමයි සම්පූර්ණ කියලා හිත පිහිටනවා. හිතේ පැහැදීමක්. පැහැදීමක් හිතේ ස්ථිරව පිහිටනවා. එතකොට ධර්මයේ කෙරෙහි පැහැදීමක් ස්ථිරව පිහිටනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමක් ස්ථිරව පිහිටනවා. දැන් පිහිටන්නේ නැත්තේ මොකද? ශ්‍රාවකයෝ නෙමෙයි ඉන්නේ, විචාරකයෝ ඉන්නේ. විචාරකයන් කොච්චර මහන්සි ගත්තත් වෙන්නේ නැහැ. දැන් අර ලොකු සාරාංශය අර අරක සූත්‍රයේ තියෙන වගේ සීමාවල් පෙන්වලා දීලා තියෙනවා. ජීවිතයේ කොපමණ දවස්ද සති කීයද? ඒ අරක තියෙන ශාස්ත්‍රඥ වහන්සේ අපි බෝසතාණන් වහන්සේ කාත්මික. ඒක පෙන්නනවා අරක 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 කියන ශාස්ත්‍රඥ වහන්සේ ඒ කාලේ අවුරුදු 10 ගානක් මිනිසුන්ට වයස 60,000 ඔව් එහෙම අවුරුදු 10 ගානක් වයස කාලෙත් බුදුරජාණන් ඒ කියන්නේ අරක ශාස්ත්‍රඥ වහන්සේ මිනිසුන්ට මේ නිවන් මඟ පෙන්වුවේ නැහැ. බ්‍රහ්ම ලෝකේ උපදින්නයි මාර්ගය කිව්වේ. ඒ කියන්නේ ඒක තමයි අන්තිම එක. එතනින් එහා මුකුත් විසඳුමක් නැහැ. එතකොට බ්‍රහ්ම ලෝකේ උපදින්න මාර්ගය කිව්වා. ඒ අරක ශාස්ත්‍රඥ වහන්සේ ඒ වගේ දීර්ඝාංශ තියෙන කාලවල ආවාද කරා කියනවා අපමිද මනුසානං ආයු. මිනිසුන්ගේ ආයුෂ අල්පයයි කියලා. ගමනියෝ සම්පරාය පරලු යන්න ලෑස්ති වෙන්න. කත්තබ්බං කුසලං කුසල් කරන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසර හැසිරෙන්න. නත් ජාතස්සම එතන බඹසර කියලා කිව්වේ මේ බ්‍රහ්ම ලෝකෙ උපදින මාර්ගෙට. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන බඹසර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙට. ඉතින් බුදුරජාණන් වහන්සේදල මහණින් දැම්මම ඒක අරක කියන ශාස්ත්‍රඥ වහන්සේ කාලේ දේශනා කරපු එක නෙමෙයි. දැම්මම මෙතනදී ඒ බ්‍රහ්ම ලෝකෙින් නැවතුම මං ඒ කාලේ දැම්මම බ්‍රහ්ම ලෝකෙින් නවත්තන්නේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලවලින් මේ බඹසර දේශනා කරන්නේ. මහණින් මේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100යි වැඩි මොනොත් අවුරුදු 100ට චූට්ටක් වැඩිපුර ඉඳී කියනවා. ඔය කාලෙතර මෙන්න මෙච්චර බත් වේල් ටිකක් ආයි කියනවා. ඔය කාලෙතර මෙච්චර අඳුන් ටිකක් අඳී කියනවා. මෙච්චර කාලක් මිනිස්සු ඉඳී කියනවා. ලෙඩ වෙච්ච වෙලාවට කැම්බීම වලක්කුවා ගත්ත තියෙනවා. තවත් බත් වේල් ගන්න අඩුයි කියනවා. කීන්ත ගියාම ෂොක් වැදුනහම නුකා ඉන්නවා. එතකොට කන වේල අඩුයි කියනවා. බොහොම පොඩි දෙයක් මේ මනුස්සලගේ තියෙන කියනවා. දැන් වෙලා තියෙන්නේ ශාස්ත්‍රීය. එතකොට අපි ඉන්න ඕනේ ශ්‍රාවකයා කියන අදහසේ. ශ්‍රාවකයා කියන අදහසේ හිටියොත් විතරයි මේ ගෞතම බුද්ධ ශාසනය පිහිට තියෙන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයත් අපිට අහිමි වෙනවා. ඊට වඩා ලාභයක්, ඒ කියන්නේ ඊට වඩා මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් එමු දැන් ඔය වේදනාව. දැන් වේදනාව ගත්තොත් බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන නොයෙක් ඇත්ත වශයෙන්ම කියනනම් මේ වේදනාව කියන එක බොහොම සියුම්. පොඩි විරාමයකට යන්න තියෙනවා. ඒකට ගිහිල්ලා අපි මොකද දැන් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත තවක් අපේ ධර්ම සාකච්ඡාවට එකතු වෙමු. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර ලොකු සන්නන්ස දැන් අර අපි වේදනාවට යන්නේ ඉස්සෙල්ල මේ වේදනා ස්කන්ධය කියලා නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධය කියනවාද මේ මේක කොයි ආකාරයෙන්ද පිළිටලා තියෙන්නේ? එක එක් විදිහට විග්‍රහ එක් එක් විදිහට නෙවෙයි විග්‍රහ කරලා තියෙනවා. අර බෙදලා පෙන්නුම් කරලා දීලා තියෙනවා ලොකු සන්නන්ස. ඒ ආකාරයන් ගැන පොඩ්ඩක් අපිට දැන් අපි ඉස්සෙල්ල ගමු වචන. ඕකේ තියෙනවා පංචස්කන්ධය කියලා වචනකුයි පංච උපාදානස්කන්ධය කියලා වචනකුයි දෙකක්. එතකොට අපි මේක එකක් තේරුම් ගන්න ඕනේ. මේ සසරේ සැරිසරන්නාට පංචස්කන්ධයක් නැත. සසර සැරිසරන්නාට තිබෙන්නේ පංච උපාදානස්කන්ධයකි. සසරින් එතෙර වූ රහතන් වහන්සේලා ඉන්නවා. ඒ රහතන් වහන්සේලාට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නොවේ, පංචස්කන්ධයක්. රහතන් වහන්සේලට රූපේ තියෙනවා, වේදනාව තියෙනවා, ඒ කියන්නේ ස්පර්ශය ප්‍රති වේදනාවට ගන්නවා, සංඥාව තියෙනවා, සංස්කාර තියෙනවා, විඥානය තියෙනවා. මේ රහතන් වහන්සේලාගේ මේ පංච උපාදානස්කන්ධ නෙමේ පංචස්කන්ධය තමයි ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉපදුනහම මව කුසින් ලැබිච්ච නාම රූප ප්‍රත්‍යයෙන් හට අරගෙන ඒ තමන්ගේ ජීවිතේ රහත් වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච මේ පංච උපාදානස්කන්ධේ උපාදාන නැති වුණා රහත් වෙද්දී.
එතකොට තියෙන්නේ මේ පංචස්කන්ධය. ඒ නිසා පංචස්කන්ධයෙන් යුක්තව කෙලෙස් නිවී ගිය නිසා, රාග දේශ මොහ නැති වී ගිය නිසා ඒ රහත් ඵලයට කියනවා සෞපාදිශේෂ පරිනිබ්බාන කියලා. උපාදිශේෂ සහිත, උපාදිශේෂ සහිත පරිනිබ්බාන කියලා. දැන් සාමාන්‍ය මිනිසයාට එහෙම නැත්තම් මාර්ගඵල අවශේෂ මාර්ගඵලලාභීන්ට පංච උපාදානස්කන්ධය. දැන් බුදුරජාණන් වහන්සේකින් අහනවා, නෑ බුදුරජාණන් වහන්සේකින් නෙමෙයි ඒක අහන්නේ, සාරිපුත්ත මහරහතන් වහන්සේකින් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා. දැන් බලන්න මේ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළේ නොදැන නෙමෙයි, මේ අන් අයට අවබෝධ කරලා දෙන්නයි, ධර්ම සාකච්ඡා දෙවිවරු වගේ. දැන් දෙවිවරු තමයි අහන්නේ මේ මොකද්ද පරාභව සූත්‍රේ, පරාභවයේ පිරිහීමට යන කරුණු අහනවා. පිරිහීමට යන කරුණු මොනවාද කියලා දෙවිවරු අහන්නේ. දෙවිවරු අහන්නේ මිනිස්සුන්ට ලබා දෙන්න දැනුම. මංගල කරුණු මොනවාද කියලා දෙවිවරු අහන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මංගල කරුණු මොනවාද? බුදුරජාණන් වහන්සේ මංගල කරුණු 38ක් දේශනා කරනවා. එතකොට මේ දේශනා කරන්නේ මිනිස්සු ගැන. ඊයේ ඔක්කොම මේ විස්තර තියෙන අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයානං පතිරිපති. මේ නමුත් ඒ උත්තර ඔක්කොම මනුස්ස ලෝකෙට අදාළ. නමුත් ප්‍රශ්න අහන්නේ දෙවියා. දෙවියා අහන්නේ ප්‍රශ්නේ මේ මිනිසුන්ට දැනුම දෙන්නයි. ඒ වගේ රහතන් වහන්සේලා සාකච්ඡා කරලා තියෙන්නේ මිනිස්යන්ට දැනුම දෙන්නයි. ඉතින් මේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ පංච උපාදානස්කන්ධයමද උපාදාන පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙච්ච දෙයක්ද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ ධර්මසේනාධිපතින් වහන්සේ පිළිතුරු දෙනවා මේ පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයම උපාදාන නොවේ. පංච උපාදානස්කන්ධයෙන් බැහැරත් නොවේ. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි, ඒ කියේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද තන් තත් උපාදාන එයයි එතන ග්‍රහණය වීම කියනවා. ඒ කියන්නේ කැමැත්ත. කැමැත්ත ඡන්ද රාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. කැමැත්තෙන් ඇලීමක් ඇද්ද, දැන් අපි මමයේ කියලා කැමැත්තෙන් ඇල්ල ඉන්නේ රූපෙට. එතන මමයේ කියලා කැමැත්තෙන් ඇල්ල ඉන්නේ මගේ කියලා විඳීමට, සංඥාවට, සංස්කාරවලට, විඥාණයට ඇල්ල ඉන්නේ. එතන මේකට තමයි උපාදාන කියන්නේ. ඇලී වාසය කිරීම. එතකොට මේක දැන් අපි කියනවා පංච උපාදාන ස්කන්ධ. දැන් අපි ස්කන්ධ කියලා ඉස්කෝලවල ඉගෙනගෙන තියෙනවානේ. ස්කන්ධ කියලා අපි බරහා ස්කන්ධ කියලා ඉගෙනගෙන. එතකොට ස්කන්ධ කියලා අපි අහලා තියෙන ඒබඳු වචනයක් නිසා, ඒ වචනකින් අපි අහලා තියෙන ඒබඳු අර්ථයක් නිසා, ඒ වචනෙම වෙනතන කියදනවා නම් වෙනත් අර්ථයකට. ඒ අර්ථය දැනගත්තේ නැත්නම් අපි ගන්නෙ අනිත් අර්ථය, කලින් අහපු අර්ථය. ඒක තමයි මේ ස්කන්ධවල පැටලීම තියෙන්නේ. මොකද වැරදි ව්‍යවහාරයක් සමාජෙ තියෙන නිසා. එතකොට ස්කන්ධ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. මහණෙනි, භාග්‍යතුන් වහන්සේගේ භික්ෂුවක් අහනවා. භාග්‍යතුන් වහන්සේ ස්කන්ධ කියනවා. ස්කන්ධ කියන්නේ කොමක්ද? කොපමණකින් ස්කන්ධය කියනු ලැබේද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, භික්ෂුව යම් රූපයක් අතීත වූයේද, ඒ කියන්නේ හරි ලස්සන ඒවා, අතීතං නිරුද්ධං විපරිණතං. අතීත විස්තර කරන්නේ එහෙමයි. අතීත කියන වචනේ තේරුම නිරුද්ධං විපරිණතං. යමක් නිරුද්ධ වුණාද, යමක් විපරිණාමයකට වෙනස් වීමකට බඳුන් වුණාද, ඒ අතීතයයි. අනාගතයේ තියෙන්නේ අනාගතං අජාතං අපාතු භූතං. ඒ අනාගතය කියලා කියන්නේ අජාතං, තාම හට අරගෙන නැහැ, ඉපදිලා නැහැ. අපාතු භූතං, පහළ වෙලා නැහැ. ඒක තමයි අනාගතේ. වර්තමානයේ කියලා කියන්නේ ජාතං පාති භූතං, උපන්න පහළ උදී, පහළ වෙලා තියෙන උපන්න දේ. ඒ කියන්නේ මේ මේක එතකොට මේ පංච උපාදාන ස්කන්ධෙටම යනවා. මේ ස්කන්ධ. එතකොට රූප වේදනා සංඥා සංකාර ඔක්කොටම මේ 11 තියෙනවා. ඔව්, දැන් අපි මේ රූපි තමයි තෝරන්නේ. දැන් මේ රූපි තෝරන්නේ. දැන් ඔන්න අතීත නිරුද්ධ වී ගිය එහෙම නැත්නම් විපරිණාමයට පත් වූ යම් රූපයක් ගැන අපි කතා කරනවාද? ඒක රූපස්කන්ධය. එතකොට ඒ රූපස්කන්ධය මගේ අම්මා නැති වුණා, මගේ ආච්චි නැති වුණා, මෙහෙම කියලා බැඳිලා මතක් කර කර සෝක කරනවා. ඒක රූප උපාදානස්කන්ධය. එතකොට ඒක අතීත. ඔව්. ඊට පස්සේ කරන අනාගතේ මම අසල් පලාතිරන, මං අසා අනාගතේ අහවලා බඳින්න යන්නේ, මං අසවල් මාලයක් ගන්න ඉතින් එන්න කිකේ අනාගතේ තම පහළ වෙලා නැති එකක් ගැන එයා කතා කරනවා. ඒ කතා කරන්නේ අනාගතේ හිත පිහිටවාගෙන ඉන්න රූප ප්‍රදාන ස්කන්ධයක් ගැන.
ඇලිලා. ඕ එකින් තොරව සාමාන්‍ය මනුස්සයර ඉන්න බෑ. වර්තමානෙත් ඇලිලා. වර්තමානෙත් ඉන්නා මගේ මම කියාගෙන. ඔක සියුම් සහ ගොරෝසු කියලාත් නෑ. දැන් අතට තුනයිනේ කිව්වේ. මොනවද? අතීත, අනාගත, වර්තමාන. ආධ්‍යාත්ම කියන්නේ තමා. බාහිර කියන්නේ තමාගෙන් පිට. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් අත මෙහෙම ඇල්ලුවොත් තමන්ගේ ඇහැ ඉස්සරහට, එතකොට අරමුණක් තමයි ඇහැ තමන්ට පේන්නේ. නමුත් ඒක තමා කියන සම්මුතියෙන් තියෙන එකක්. එතකොට ඒකනේ තමාගේ අත කියලා අපි කියන්නේ. ඒ තමාට ඇලුම් කිරීම. ඔව්. එතකොට ඒක තමාගේ. තමා කියලා සලකන රූපයක් තියෙනවා. තමාගෙන් බාහිර රූපයක් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මහත්ය තමා කියලා කියනවා. නමුත් දැන් මහත්යට බාහිර දේවල් තියෙනවා. ඒ තමයි මම අඳගෙන ඉන්නේ ඇඳුම. එතකොට දැන් මේ ඇඳුම බාහිර වුණාට ඒක මගේ මම කියාගෙන සම්පතින් අපි පවත්නවා. නමුත් මේ ඇඳුම අයින් කළා අපිට වෙන ඇඳුමක් දාගන්න පුළුවන්. එතකොට අපි නමුත් අර අතෑරපු ඇඳුමත් මගේ කියලා අපි කියනවා. මේ දාගන්න එකත් මගේ කියලා කියනවා. ඒක බාහිර රූප. එතකොට ඒක තමයි ඒකත් ස්කන්ධයට අයිති. ඒතර ආධ්‍යාත්ම රූප තියෙනවා, බාහිර රූප තියෙනවා. එතකොට අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම, බාහිර. ඊළඟ ගොරෝසු. ගොරෝසු කියලා කියන්නේ දැන් අපිට තියෙන ගොරෝසු. මේ ඔක්කොම ගොරෝසු රූප තියෙන අපිට. මේ අපි පරිහරණය කරන ඇඳපුටු, මේස, කෑම බීම, අපි මේ හැම දෙයක්ම ගොරෝසුව තියෙන්නේ. සියුම් රූප අපි ළඟ නැහැ දැන්. නමුත් සියුම් රූප තියෙනවා දෙවියන් අතර, බඹුන් අතර, රූප අරූප ලෝකවල සියුම් රූප තියෙනවා. ඊයාගේ තේ බැඳීම තියෙනවා. තියෙනවා. ඒගොල්ල සියුම් රූප අල්ලගෙන ඉන්න මගේ මම කියාගෙන. එතකොට ගොරෝසු රූප, සියුම් රූප, හීන රූප, ප්‍රණීත රූප. හීන කියලා කියන්නේ මේ මනුෂ්‍ය කාමයට. කාම ලෝකේ තියෙන රූපයට කියනවා හීන රූප කියලා. දිව්‍ය ලෝකේ තියෙන තීන රූප. බ්‍රහ්ම ලෝකවල තියෙන රූප වලට කියනවා ප්‍රණීත රූප කියලා. හීන ප්‍රණීත. දැන් අපි ගත්තොත් යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා කියමු. ඒ වෙලාවට එයා විඳින්නේ ප්‍රණීත රූපයක්. ඒක එයාට සුඛේ උද්දර තේරෙන්නේ. එක එක අල්ලන්න හදන. ඒක ඕ. එතකොට මේ ප්‍රණීත රූප. නැත්තම් තියෙන්නේ මේ කාම ලෝකේ තියෙන්නේ කීන රූප. එතකොට කීන ප්‍රණීත. ඊළඟට කිව්වා ගොරෝසුසියුම්. ගොරෝසුසියුම් කිව්වා ගුණසියුම්. එතකොට අපි අතීත, අනාගත, වර්තමාන තුනයි ඈ. ආධ්‍යාත්ම, බාහිර. තුනයි දෙකයි පහයි. ඊළඟ ගොරෝසුසියුම් පහයි දෙකයි හතයි. ඊළඟට ප්‍රණීත, හීන ප්‍රණීත හතයි දෙකයි නවයයි. එතකොට නවයයි. ඊළඟට කියනවා දුර ළඟ. ළඟ තියෙන රූපේ ස්කන්ධ. එතකොට දුර තියෙන නම් කුයරි රූපයක්. ඒත් ඔක්කොම ස්කන්ධ. ඒ කියන්නේ දුර කියලා කියන්නේ ඉතින් කොයි හරි දැන් මේ දැන් දිවි ලෝකයක කතා කළත් රූපයක් ගැන කතා කරන්නේ ස්කන්ධේ. ඒකනේ සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධේම දුකයි කිව්වා. දැන් ඔය වේදනාව ගන්නකොට ඒ ආකාරයෙන්ම ඒ විදිහටම තමයි වේදනාව ගන්නෙ. වේදනා ස්කන්ධ කියන්නේ ඒකමයි. අතීත දැන් ඉස්සරගෙන අපි ඉස්සර මෙහෙම නෙමෙයි අපි කියන්නේ ඔය ඉස්සර අපි කායේ කන ඒ කාලේ කන පළතුරු හරි රසයි කෑම හරි රසයි ඒ කාලේ මිනිස්සු හරි හොඳයි අපි හරි සැපසේ වාසය කළා අපි සරුංගල් ලැබියා වෙලේ නෑ වගේ අපි කියන්නේ ඒ කතා කරන්නේ මේ සැප වේදනාව ගැන. අපි ඒ කාලේ හරි දුක් විඳා මෙහෙම මෙහෙම සාගත තිබ්බා මේ මෙහෙම හිටියා හරි අමාරුම් හිටියා ඒ දුක් විඳනම නේ කරන්නේ ස්කන්ධ. එතන ලොකුසනස් කොහොමද අපි අර බාහිර සහ ඇතුළත ඒක ගන්නේ කොහොමද? ඒ ඒකත් එහෙම තමයි ගන්න. ඒ කාලේ මිනිස්සු මෙහෙම දුක් විඳ කියලා බාහිර දුක ගැන කියනවා. මෙහෙම සැප විඳ කියලා බාහිර සැප ගැන කියනවා. දුරයි දැන් අපි කියනවා මේ බ්‍රහ්ම ලෝකවල අපි කියනවා නම් මෙහෙම සුද්ධාවාස කියලා තියෙනවා ලෝක. ඒ වෙන අනාගාමීච බ්‍රහ්ම රාජිරු බොහෝම සැපසේ වාසය කරනවා. ඊළඟ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ මනුස්ස ලෝකේ සක්විති රජුරු ගැන විස්තර කළා තියෙනවා. සක්විති රජුරෝ ඉන්නවා සප්ත රත්නයක යුක්තව. ඒ සක්විති රජුරුවන්ගේ සැප දිව්‍ය ලෝකයේ සැපත් එක්ක සංසන්දනය කරද්දී බොහොම ලාමක සැපක් කියනවා. එතකොට දිව්‍ය ලෝකෙ ගොඩාක් සැප තියෙන තැන කරේ දැන් අපි අහනවා දුර එකක් ගැන. පංච මේ කියන්නේ පංච උපාදානස්කන්ධෙන්ගේ පංච උපාදානස්කන්ධෙන්ගේ බැහැර වෙච්ච බැහැර නොවුණු ඒ කියන්නේ බැහැර වෙලා නැති සසරක් නැහැ. සසර යනු පංච උපාදානස්කන්ධේ පැවැත්මයි. ඒතර හැම එකටම 11 තියෙනවා. 11 තියෙනවා. රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥානය. 11 තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය
ගැන එකන විදර්ශනාව හැටියට යථාභූත ඥානය පිණිස මනසිකාරය යෙදීමේදී භික්ෂුන් වහන්සේලා ශ්‍රාවක භික්ෂුන්ට ඔය එකොළොස් සාකාරයටම බලන්න කියලා දේශනා කරලා තියෙනවා. ඇයි ඔය එකොළොස් ආකාරයෙම හිත පීඩනවා? දැන් මේ මනුස්ස ලෝකයේ අතරපිය කෙනෙකුට කරන දැන් අපි කත් එයා ආසභයක් මේ අපිකම පළවෙනි ධ්‍යානෙ ඉපදෙවා කියලා. එතකොට සමාධිය හිත පීඩලා තියෙනවා. අපි කියමු එයා අරූප ධ්‍යානෙ උපද්දවලා තියෙන කෙනා. ඉතින් අරූප ධ්‍යානෙ හිත පීඩලා තියෙනවා. එයා අසඤ්ඤ හිත පීඩලා තියෙන කෙනා මේ හිත පීඩලා නේ තියෙන්නේ. හිත පිහිටල නැත්තම් ඒක නිවනටපත් වෙන්න බෑ. එතකොට රහත්ඵලයටපත් වෙනකම් පංචපාදානස්කන්ධයෙන් ගැලවිලා නැහැ. කොහේ ගත්තත් පංචපාදානස්කන්ධය තමයි තියෙන්නේ. හැබැයි ඒක තේරුම් ගන්න නම් තමන් ශ්‍රාවකෙක් වෙලා දැන් බුද්ධ දේශනා කියන ධර්මයේ හදාරන ක්‍රමයක්. හැම තිස්සෙම හිතන්න කියනවා ශාවකෝ හමස්මි මම ශ්‍රාවකෙක් වෙමි. එතකොට භාග්‍යතුන් වහන්සේ භගවාමේ සත්ත භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රණ වහන්සේය. අහං නජානාමි මම නොදනිමි ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. ඒක තමයි ශ්‍රාවකයාගේ තියෙන පදනම. ඒ පදනම නැත්තම් යම් කිසි කෙනෙකුට ත්‍රිපිටක ධාරී වුණත් ශ්‍රාවකෙක් නෙමෙයි. එහෙමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. මොකද ශ්‍රාවකයෙකුට විතරයි මේ ධර්මයේ උරුමය තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් පියෙක් ඉන්නවා. පියාට පුතෙක් ඉන්නවා. නමුත් අනිත් පුතාලටත් ඒ පියා ගමේ ළමයින්ටත් පුතේ පුතේ කියලා කතා කරනවා කියමු. නමුත් ඇත්තම පියාගේ උරුමේ තියෙන්නේ කාටද? පුතේ පුතේ කියලා ආමන්ත්‍රණය කරන හැමෝටමද? නෑ. ඒ පියාගෙන් ලැබෙන උරුමේ තියෙන්නේ ඒ පියාට ජාතක වෙච්ච පුතාටයි. ඒ වගේ තමයි මේ ධර්මයත්. ධර්මයේ උරුමේ තියෙන ශ්‍රාවකයාට මිසක් විචාරකයාට නෙමෙයි. ලොකු ජනසි දැන් අර සල්ල සූත්‍රෙත් මේ වගේ පොඩ්ඩක් මේ ගැන උලක් සල්ල සූත්‍රේ තියෙන ඔය ශෝක ශෝක සල්ල මට මතක හිටිට ඔය සල්ල සූත්‍රේ විස්තර වෙන්නේ ඒකත් වේදනාවත් එක්කම නේද ලොකු ජනසි ඒ දුක ගැන කියන්නේ උලක් හැටියට ඔව් ඒ කියන්නේ දැන් අපි ගත්ත ශෝකය මට මතකයි එක්තරා අවස්ථාවක මගේ ළඟට අම්ම කෙනෙක් ආවා මම ශෝක හුලෙන් කොච්චර විඳවනවද කියන්නේ ඒ අම්මට ඒ දැන් ඒ අම්මා ඇවිල්ලා මගේ ළඟට ලඳා පෙට්ටිට මම හිතේ මේ අද උදේ ළමයා නැති වුණා කියලා. මට කිව්වා අනේ ස්වාමීනි මගේ දුව නැති වුණා. මගේ දුව නැති වුණා කියලා අඬන්න ගත්තා. ඉතින් මම හිතේ මේ අද උදේ මේ නැති වෙලා බොහොම මේ සංවේගයට පාත්ලා මම හිතුවා අම්මා ඔහම තමයි නැති වෙලා. එතකොට එයාගේ මහත්තයා ඉතිය ළඟ. මහත්තයා කිව්වා ස්වාමීනි මේ අපේ දුව නැති වෙලා අවුරුදු 9ක් කිව්වා. ඒ තුර අවුරුදු 9ක් තිස්සේම මේ ශෝක කුල ඇනගත් ඇනිච්ච ශෝක කුල උදුර ගන්න බැරුව ඉන්නවා. ඒ කියන්නේ ඒ සෝ ඒ උලක්ම ඊට පස්සේ අපිත් ඒක උලක් දැන් උලක ස්වභාවයමයි තියෙන්නේ මේ වෙන්. දැන් උලක් ගැනුනොත් දප කකුලේ උලක් ගැනුණා කියමු. ඒ උල තියෙනකන් ඒ කකුලේ එයාට තියෙන ඇඳුම් කෑමයි කිසි අඩුවක් නැහැ. ඒක එලියට ගන්නත් උලක් අවශ්‍යයි. ඔව් මොකක් හරි එකක් අරගෙන ඒක එලියට ගන්න ඕනේ. මොකක් උලකින් හරි අතින් හරි අඬුවකින් හරි මොකක් හරි එකකින් ගන්න ඕනේ. ඒතරත් ගැටීමක් එනවා කියන්නේ. නෑ හිතන කිසිම ගැටීමක් නෑ. මොකද ඒක ගන්න ඕනේ. ඒක ගන්නෙ නැතු උල අයින් කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා තැනක මට මතක නෑ ඒ සූත්‍ර දේශනා නමුත් සිද්ධිය මතකයි. ඒකේ අහනවා මේ මහණෙනි දෙමව්පියන්ට දරුවන්ට ගොඩාක් ආදරය ඇති දෙමව්පියෝ ඉන්නවා. ඊට පස්සේ අහනවා මේ දෙමව්පියෝ දැක්කා මේ ළමයෙක් ගල් කැටයක් එක්කෝ ඇණයක් මොකක් හරි එකක් කටේ දාගෙන මේක උගුර හිර වෙලා. දැන් දෙමව්පියෝ මොකද කරන්න කියලා අහනවා. මේ ළමයට ආදරය තියෙන දෙමව්පියෝ නිස්සද්ද ඉන්නවද නැත්නම් වහා ක්‍රියාත්මක වෙනවද කියලා අහනවා. කියන මහණෙනි මේ තාත්තා මේ ළමයාව අල්ලගෙන ඔළුවෙන් තද කළා කට ඇරලා ඇඟිලි එක දාලා ඒ ළමයාගේ ඇඟ උගුර තුවාල වෙද්දී අරක හිර වෙන්න ඉස්සර වෙලා ඇදලා එළියට දානවා කියනවා. ඒ මොකද මහණෙනි නියම කරන්න කියලා අහනවා. ඒ බෝකල් හිතසුව පිරිස ඒ ළමයා ඉන්නවා දකින්ද සූසි ඉන්නවා දකින්ද ඒ දෙමාපියන් තියෙන කැමැත්ත කියලා. ඒ වගේ තමයි කියනවා මේ රෝගියෙක් සුවපත් කරන්න කටුවක් කැණිච්ච නැත්නම් තුවාලයක් කැණිච්ච තුවාලේ කපනවා කියනවා. ඒ කපන්නේ ඒ වෛද්‍යවරයා මේ ලිඩාට තියෙන වෛරය කරද කියලා අහනවා. තරහකටද කියලා අහනවා. පලිකන්නද කියලා අහනවා. නෑ සුවපත් කරන්න කියනවා. ඒ වගේ තමයි කියනවා මේ ආදීනුව පෙන්වන්නේ
මේ සංස්කාරගේ ස්වභාව පෙන්න්න මොකටද කියලාන. පෙන්න්න මේ දුකෙන් මුදවන්න කියන. එතකොට ඒ සෝකයට හේතුව බුදුරජන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන සෝකයට හේතුව ප්‍රිය උද්‍යක් කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් බුදුරජන් වහන්සේ දේශනා ගත්තොත් ඒ සමස්ත දේශනාවටම පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ සූත්‍ර දේශනා දහස් ගාණක් තියෙනවනේ. ඒ එකක් එකක් ගානේ පසුබිමක් තියෙනවා. මොකද පසුබිම ඒ දේශනාව කරන්න ඉස්සර වෙලා ඒ දේශනාව කරනු ලබන පුද්ගලයා දැන් බුදුරජන් වහන්සේ විසින් දේශනාව කරනු ලබනවා පුද්ගලයෙකුට. මේ පුද්ගලයා මේ දේශනාව තුල ලබන්නා වූ ප්‍රතිඵලය ලබන්න ඉස්සර වෙලා මේ දේශනාව මේ පුද්ගලයා ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා ඒ පුද්ගලයාව ඒකට අපි නිකන් කියවන කමන්නේ. ඒ කියන්නේ ඒක ස්කෑන් කරනවා වගේ. උන්වහන්සේගේ බුදු ඇසින් බුදු ඇස කියලා කියන්නේ උන්වහන්සේගේ තියෙනවනේ ඥාන එකක් තමයි මේ ඒක ඥානයක් ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන. ඒ කියන්නේ මෙයාට මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පෙර බුද්ධ ශාසනවල වැඩිලා තියෙනවද කියලා බුදුජනසී සැනින් බලනවා. ඊළඟට බලනවා ආසයනුසේ ඥානෙ. මෙයාගේ මේ ආශ්‍රවයන් මේ ආශ්‍රව ධර්මයන් දුර්වල මට්ටමක තියෙනවද ප්‍රබලද කියලා. ඊට පස්සේ බලනවා මෙයා සංසාරේ පුරුදු කරපු රටාව. ඒ රටාවෙන් කියන්නේ. දැන් එක්තරා අවස්ථාවක එහෙම වුණානේ දැන් අපි ගත්තොත් මේ කවුද දැන් බුදුරජාන් වහන්සේ කාලේ මහා ශ්‍රාවකෙක් වෙන්න පෙරම් පුරපු මහා ශ්‍රාවක වෙන්න පෙරම් පුරාගෙන ආපු කෙනෙක් තමයි මේ චුල්ලපන්තක. එතන මහාපන්තක කියන්නේ රහතන් වහන්සේ. ඒක රහත් වෙලා මොන චුල්ලපන්තක ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අර පදුමං යතා කෝකණ දන් සුගන්ධං පාතු මොකද හරි ලස්සන පුල්ල මවීති ගන්ධං කියලා අර ලස්සන ගාථාවක් තියෙනවා. මේ ගාථාව පාඩම් කරන්න දුන්නා. දැන් මාස 4ක් පාඩන්නේ. ඊට පස්සේ මහපන්තක මහරහතන් වහන්සේ රහතන් වහන්සේ වදාලා ඔයාට බෑග් මේක කරන්න. ඇයි ඒ කාලේ පොත් බෙල්ලක් නැහැනේ. පට කටපාඩම් ඔක්කොම කරන්න තියෙන්නේ. දැන්නේ පොත පැත්තක පුද්ගලයා පැත්තක. ඒ කාලේ එහෙම නැන්නේ පුද්ගලයා ධර්මයේ එකට යන්න එපා. ඉතින් මේ ඔයාට වැඩක් නැහැ මේක ගෙදර යන්න කිව්වොත් උන්වහන්සේ කැමති නැහැ සිවුරු අරින්න. ඉතින් ජේතවනේ දොරටුවට වෙලා මේ අඬන්න හිටියා. බුදුරජාන් වහන්සේ දැක්කා මේක. දැකලා උන්වහන්සේ ගිහලා දුන්නා මේ රෙදි කෑල්ල. කිලුටු හරි මේ කිලුටු හරි මේ කියලා බලන්න කිව්වා. ඒ මොකද ඒ බුදුරජාන් වහන්සේ දන්නවා මෙයාගේ හිත වැරෙන රටාව. දැන් එක්තරා අවස්ථාවක ඔය වගේම සිද්ධියක් වුණා. දැන් උන්වහන්සේ තමයි මනෝමය කාය මනෝම ඉරිදී ඇති ලාභින් අතුරින් අග්‍ර අගතනතුරු ලැබුව කෙනෙක්. ඒ පිරාත්මික මේ කර්මපාකයක් ආවේ. පාඩම් හිටින්නේ නැති වෙන්නේ. ඒ කාලේ කාට හරි පාඩම් හිටින්න කියන භික්ෂුන් වහන්සේට බාධා කළා. එතකොට තවත් ඒ වගේ එකක් තියෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ ළඟට වේත්ස් ඒක සාමණේර නම. උන්වහන්සේට සාරිපුත් මහ රහතන් වහන්සේ මාස ගාණක් අසු භාවනා උගන්වනවා මුකුත් නෑ. චිත්ත සාන්ති මාත්‍රයක් නෑ. බුදුරජාන් වහන්සේ මෙයාට රත්තරම් පාට මලක් මවලා දුන්නා. දැක්කා විතර හිත එකඟ වුණා. ඊර්වසේ මල පරිවෙන සැලැස්සුවා අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ දැල මෙයා ආත්ම භාව 500ක් රත්තරන් කැටයන් කරපු කෙනෙක් කිව්වා. හිමින් හිමින් හිමින්. ඉතින් මේ රත්යන් කැටයන් කරපු එක නිකන් ස්ටැම්ප් කළා වගේ නිකන් සීල් එක ගහලා වගේ හිතේ තියෙනවා. බලන්න ඉතින් අපි දන්නේ නැහැ ඒක. එතකොට ඒක බුදු කෙනෙක් තමයි ඒක දන්නේ. ඉතින් එහෙබඳු අවස්ථාවක් කරන දේශනා තියෙනවා. දැන් සමහර දේශනා තියෙන හොඳට පාරමී පිරු අයට දැන් ওই දැන් අපි ගත්තොත් ශෝක සල්ල සූත්‍රේ ඒ වගේ සූත්‍ර දේශනා ඔක්කොම ප්‍රතිඵල රහතන් වහන්සේලා බිහි වෙන මාර්ගඵල බිහි වෙනවා. එතකොට ඒ බිහි වෙන්නේ ඒගොල්ලෝ විචාරක නෙමෙයි ශ්‍රාවකයෝ. එතකොට දැන් අපිට තියෙන ලොකු දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා ලොකු සනසි. දැන් මට කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ පටිච්චසමුප්පාදය කියන්නේ දැන් ඒ කියන අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය ඊට පස්සේ අපි යනවානේ සලායතන ඕමෝම යනවා නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය වේදනා පස්ස පත්‍ය වේදනා එහෙම කියන. දැන් මේක යන්නේ මේ ලෝකෙට විතරයි. ඒ කියන්නේ මේ මිනිස් ලෝකයට විතරයි මේක කොහොමද දැන් අරූප ලෝකයට යන්නේ? මේ කතාව සම්පූර්ණයෙන්ම කවුරු කියනවා නම් එයා ශ්‍රාවකෙක් නෙමෙයි. එයා විචාරකෙක්. ශ්‍රාවකයා කියන කී ඒක හරි සිහියෙන් කියුවා නම් පටිච්චසමුපාදේ. සිහියෙන් කියුවා නම් පටිච්චසමුපාදේ ඉවර වෙනකන් එයාට ඊළඟට පටිච්චසමුපාද නිරෝධයත් ඉවර වෙනකන් සිහියෙන් කියුවා නම් පළවෙනි එක මේ අපි ගත්තොත් එහෙනම් බුද්ධ දේශනාව ඉස්සල්ලාම පටිසම්පාදයේ පිළිබඳ බුදුරජාන් වහන්සේගේ විග්‍රහය තියෙන්නේ සත්සතියෙමයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා සත්සතියේ පළවෙනි සතියේ උන්වහන්සේ පටිසම්පාද ධර්මය
අනුලුව මෝසින් සජ්ජායනා කළා කියලා. ඒ කියන්නේ මේ අවිද්‍යා අප මම තීරණ කියන්නම්. අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥානය තියෙනවා, විඥාන නිසා නාම රූප. ඔය ආදි වශයෙන් කියලා කියනවා. මේ ආකාරයට තමයි මේ දුක් හටගත්තේ. ඊට පස්සේ උන්නාස කියනවා ඒක දුක් නිරෝධයට. නෑ, ඉස්සෙල්ල දුක හටගත්තේ ඒක කියලා. ඊට පස්සේ ඒක තියෙනවා මේ ඒ බුදුරජාණන් වහන්සේට සියලුම ධර්ම කෙරෙහි සැක නැති වෙලා ගියා කියනවා. හේතු ප්‍රත්‍ය ධර්මයන් දැක්ක නිසා. ඊළඟට පටිසම්පාදේ නිරෝධය. දැන් මේ කාටද? බුදුරජාණන් වහන්සේට. මේ පටිසම්පාදේ කාගේ අවබෝධයක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. එතකොට බුදුරජාණන් පටිසම්පාදේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මෙන්න මේමයි මුළුමහ දුක්ඛ ස්කන්ධයම හටගන්නේ කියලා. ඒ කියන්නේ අනුලෝම වශයෙන් බැලීම. ඔව්. ඊට පස්සේ ප්‍රතිලෝම වශයෙන්, ඒ කියන්නේ පටිසම්පාදේ නිරෝධය මෙන්න මෙහිමයි දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිරුද්ධ වෙලා තියෙන්නේ මේ ආත්ම එකක් විතරයි. ඒ කියන හැටියට නම් ඒ තර්කේ හරිනම් බුදුරජාණන් වහන්සේට එනම් භවයන් මේ පරිසම්පාදේ නිරුද්ධ වෙලා නැහැ. වෙනත් ඔව් එහෙනම් පිරිනම් පාවට පස්සේ අරූප භවයට යනවා නේ. එහෙනම් ඔය දැන් කියන්නේ මේක අරූප භවය මේවට එකතු වෙලා නැහැ. මේක දැක්කද? සංකාර තියෙනවා නෑ. ඔය මතගෙන් ගන්න හදනකට වැදුනේ කාටද? ශාස්ත්‍රුන් වහන්සේට. මතේ කිව්වා, මතෙන් වැදුනේ ශාස්ත්‍රුන් වහන්සේට. ඇයි? ශාස්ත්‍රු ශ්‍රාවක සම්බන්ධයෙන් තොරව ධර්මය ඉගෙනීම. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම් පටිසම්පාදය අවබෝධ කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පටිසම්පාදය අවබෝධ කරාට පස්සේ එතන කාම ධාතුවට අයත් කාම තණ්හා විතරද ප්‍රහාණය වුණේ? එතකොට ඇයි භව තණ්හා, ඇයි විභව තණ්හා ඒව ප්‍රහාණය වෙලා නැද්ද? ඒව දුක්ඛ සමුදය නෙමෙයිද? එතකොට වේදනා පත්‍ය තණ්හා කියවම ඒ තණ්හා කියන්නේ මේ ලෝකේ හැදෙන තණ්හා විතරද? ඒ හැම තණ්හාවක්ම ආයතිනේ. දැන් එතකොට දැන් තණ්හා භව තණ්හා එහෙනම් භවය කිව්වට පස්සේ එහෙනම් කාම භව විතරද මේ කියන්නේ? ඇයි රූප භව? ඒක තමයි මම කිව්වේ. මේ එක්කෝ ඒ කරන්නේ එක්කෝ පටිසම්පාදය ගැන එක්කෝ අපි කරන විග්‍රහය අසම්පූර්ණයි කියලා කවුරු හරි කෙනෙක් තමන්ගේ මතය සම්පූර්ණ කරගන්න කියන මතයක්. ඒ මතෙන් වැදුනේ අපිට නෙමෙයි. ඒ මතය කියන්නේ කියලා වැදුනේ ශාස්ත්‍රඥ වහන්සේට. ඔය වගේ එකක් හාදු කෙනෙක් මාත් එක්ක කිව්වා. මම මොකක් හරි එකට ධර්මයේ ප්‍රශංසා කරන්නට එයා හඳුර කිව්වා. "හා හා ඔහොම ධර්මයේ කියන්න එපා" කිව්වා. මම ඇයි කියලා ඇහුවා. "ආනන්ද හාඳුරන්ට ඔය වැරදුනාද කොහොමද දන්නේ කියලා ඔය පාඩම් කරන් යද්දි." මම කිව්වා, "ස්වාමිනී, එහෙමනම් ආනන්ද හාඳුරන්ට නෙමෙයි මේක වැරදුනේ. බුදුරජාණන් වහන්සේට. ඒ උන්වහන්සේ තමයි දේශනා කළේ මතක තබා ගන්න වුන් අතරින් අග්‍ර ආනන්දයන් කියලා." එහෙනම් ඒ විනිශ්චය වැරදි. ඒක අගතනතුරක්. ඒක වැරදි එහෙනම් කිව්වා. ඉතින් ඒ වගේ පටිසම්පාදන කතා කරාම ඒක මේ ලෝකෙට විතරේ අදාළ, අනිත් ලෝකෙට අදාළ නැහැ කිව්වන් පස්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ඊ වැරද්ද කළා තියෙන්නේ ඔය කියන හැටියට. එතකොට බලන්න වදින්නේ කාටද? ඒ කාගේ ධර්මයක්ද මේ? බුදු කෙනෙකුගේ ධර්මයක්. ඉතින් අපි මේ ධර්මයකම හිතන්නේ මේ ඥානানন্দගේ ධර්මයක් කියලා. අන්න වැරදිච්ච තැන. එතකොට බලන්නේ අර දෘෂ්ටියකින් බලන්නේ, ඇදයක් හොයන්න බලන්නේ, සිදුරක් හොයන්න බලන එක ටික රන්දගවේසි කියලා. රන්දගවේසි කියන්නේ සිදුරක් සොයන්න. සිදුරු සොයන්නාට ධර්මයක් හිමි වෙන්නේ නැහැ. එයාට ධර්මයක් අයිති වෙන්නේ නැහැ. සිදුරු සොයන්නාට හම්බ වෙන්නේම සිදුරක් විතරයි. එතකොට සිදුරක් හම්බ නොවෙන්න නම් මං කියුවේ දැන් පටිසම්පාද ධර්මයි. දැන් අපි ගත්තොත් කුද්දකනිකායේ පළවෙනි පොත් වහන්සේගේ. ඒ පොත් වහන්සේගේ ඊළඟට අපි ගත්තොත් මහවග්ගපාලියේ පළවෙනි පොත් වහන්සේගේ සම්පූර්ණ විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ පරිසම්පාදේ මෙනෙහි කරපු ආකාරය. උදාන පාළියේ කුද්දනිකාය පළවෙනි පොත් වහන්සේක උදාන පාළියේ පළවෙනි ඕන කෙනෙකුට දැන් බල පොත හොයලා බලන්න පුළුවන් මේ කියන තැන්. කුද්දනිකාය පළවෙනි පොත් වහන්සේක උදාන පාළියේ පළවෙනි සූත්‍ර ටික මේ පරිසම්පාදේ කාගේ අවබෝධයක්ද? ඒ අවබෝධය තුළ උන්වහන්සේ රූප කාම භවයෙන්ුත් නිදහස් වුණා. රූප භවයෙන්ුත් නිදහස් වුණා. අරු භවන නිදහසුණා. දැන් ඔය කියන හැටියට කවුරු හරි චෝදනා කරනවා නම් මේකේ මේ පරිසම්පාදයෙන් අනිත් භවයන් හි නිදහස් වෙන්නේ නැහැ කියලා ඒ චෝදනාව කාටද කරන්නේ? ශාස්ත්‍රඥාසයටයි. ඒක ඕක තමයි තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන සයනස අර ලොකු සයනස අර ඉස්සෙල්ලා කිව්වා වගේ තනින් තන්ට ඕක හොය හොය අපි ගිහිල්ලා අන්තිමටම එකක් හොඳයි අනිත් එක හොඳයි ඒක නෙමෙයි මේක වැඩිය හොඳයි කියලා ඔහොම අල්ලල් ඉඳලා අර කාලය නැති වෙන කාලෙ විතරක් නෙමෙයි කාලෙ විතරක් අරක සූත්‍රේ වගේ තමයි. නෑ, කාලෙ විතර නැතුණාට කමක් නෑ. අවිද්‍යාවට නෑ. ශාස්ත්‍රුන් වහන්සේට ගරහලා ශාස්ත්‍රුන් වහන්සේගෙන් පිටක් ලබන්නේ කොහොමද? සරණ යෑම, සරණ යන්න හදන දෙයට ගැරුම් කරාම අපි සරණක් කොහෙද? ඊට පස්සේ පෝෂණය වෙන්නේ මොකක්වත්ම නෙමේ සැකේ විතරයි.
එතකොට ඕක අපි ගලප ගන්නවා ලබු සනස කොහොමද දැන් අපි නෑ ඒකට තමයි මම හොඳම දේ තමයි පොත් වහන්සේ කියවුණේ හොඳම දේ පොත කියවුණේ එතකොට අපි ගත්තොත් මම එකයි කිය කුද්දකනිකායේ පළවෙනි පොත් වහන්සේගේ ඒකේ තියෙන උදානපාලියේ තියෙන අපේ සිංහල පරිවර්තන තියෙනවා අපේ සිංහල පරිවර්තන සැකනම් අපිට පුළුවන් බුද්ධ ජයන්ති පරිවර්තනයේ තියෙනවා පාලියක ඒක පාලියක බලන්න පුළුවන් මොකද ඒ පාලියක බලලා තේරුම් ගත හැකි මේ කාගේ එකක්ද මේ කියවන්නේ කියලා කාගේ ධර්මයක්ද කියලා මේක බුදු කෙනෙකුගේ ධර්මයක් එතකොට මේ පරිස එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ තනියම සජ්ජායනා කර කර ඉන්නවා පරිසම්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කීකේ පරිසම්පසජ්ජායනා කර පරිසම්පාදේ නිරෝධේ සජ්ජායනා කර කර ඉන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම බලනවා පිටිපස්සේ පස්සෙල්ල මෙහෙම බලනවා බලන්නේ භික්ෂුන් වහන්සේටමක් ඉන්න හොරාට අහගෙන මෙහෙන්ද කියලා ගහන අහගෙන හිටියාද මේ පරිසම්පාද කියලා අහනවා එහෙමයි ස්වාමීනි කියනවා පරිසම්පාද සමුදියක් නිරෝධයත් උභාගන් හිටියද භික්ෂුව එහෙමයි කියනවා භික්ෂුව හොඳට මතක තියාගන්න ඕක කියනවා ඕක තමයි කියනවා ආදි බ්‍රහ්මචර්ය නිවන් මගේ මුල දැන් නිවන් මගේ මුලගෙනම සැක උපද්දවලන නිවන් මගක් කොහෙද නිවන් මගේ මුල්ම වාදයක් උපද්දවගෙන නා නිවන් මගක් කොහෙද පරිසම්පාදේ හරියට අවබෝධ ඒකයි මේකේ තියෙන්නේ ඔකේ වෙන්නේ ලොකු සනසර අපි ඉතහගෙන ඉන්නකොට ඔක පටල වෙනවනේ වැඩි නෑ මේව අහන්න ඕනේ මහත්තයා දැන් මහත්තයා අහන්නේ කියන්නේ මේ ප්‍රයෝජන ලැබෙන්නේ නෑ මේක ඇහුවේ නැත්නම් ප්‍රයෝජන ලැබෙන්නේ නෑනේ සෝතාපන්න වෙච්ච නැති එකේ පාඩුව මේ තියෙන්නේ ඒක සුවන් මාර්ගයට ආපු නැති එකේ පාඩුව මේ තියෙන්නේ සුවන් මාර්ගයට ආපු ගමන් එයා නිවැරදි වෙන්නේ පරිසම්පාදීමයි ඒක තියෙනවනේ ඉමස්පි සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ ඉමස් උපාදා ඉදං උපජ්ජති මේ උපදිනකට මේ උපදී ඉමස් ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නොවේ ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ මේක තමයි පරිසම්පාද පිළිබඳ තියෙන සමීකරණය දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සමස්ත පරිසම්පාදීම සමීකරණයකින් පෙන්නනවා මෙන්න මේ කැල්ල මතක තියාගනින් මෙන්න මේ ක්‍රමයට මේක වෙන්නේ කියලා ඉතින් එච්චර සාස්ත්‍රුණාසේ නම පෙන්නලා දීලා මේ රූප අරූප කියන භව දෙකක් එකට ඈඳාගෙන ඒ කියන්නේ ඒකෙන් පරිබාහිර එකක් හැටියට කියන්නේ කොච්චර ලාමක කතාවක්ද ඒක? ඒක බොහොම දුර්වල ලාමක කතාවක්. ඒකේ පහර වැදුනේ ශාස්ත්‍රුණාසයටයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පරිසම්පාදේ නිරුද්ධ වුණොත් මේ කියන්නේ දැන් මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පරිසම්පාද නිරුද්ධ වුණොත් ඉතුරුෙන්න මොකුත් නැහැ භවයේ. ඒ පරිසම්පාදේ දැන් මං කියේ පරිසම්පාදේ පිළිබඳ විභංග සූත්‍රය කියවලා නැහැ සංයුතන එකයි දෙකේ. ඒකේ තියෙන භව තුනක් තියෙනවා. උපාදාන හතරක් තියෙනවා. තෘෂ්ණා හයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ මොනවාද වේදනා පච්චක්කු සම්පස්සජා වේදනා කියලා කියනවා. ඊට පස්සේ රූප තණ්හ, ශබ්ද තණ්හ, ගන්ධ තණ්හ, රස තණ්හ, පොඩ්ඩප තණ්හ, ධම්ම තණ්හ කියලා. ඒ ධම්ම තණ්හවට තමයි අයිති වෙන්නේ භව තණ්හ, විභව තණ්හ. ඒ ටික ඔක්කොම ඊට පස්සේ තියෙන උපාදාන උපාදාන කාම උපාදාන ditthi උපාදාන සීලබ්බුදු උපාදාන අත්වාද උපාදාන එතකොට කාම උපාදාන ditthi උපාදාන කියන එකෙන් තෘෂ්ණා පෝෂණය වෙනවා සීලබ්බුදු උපාදාන අත්වාද උපාදානකින් අවිද්‍යාව පෝෂණය වෙනවා ඒක දිගේ ඔක්කොම අවිද්‍යාව තෘෂ්ණායකට වැඩ කරන්නේ ඊට පස්සේ භවය භවයට කියන්නේ කාම භව රූප භව ආරිය භව ඉතින් පටිසම්පාදේ මේ ඔක්කොම තියෙන්නේ පටිසම්පාදෙන් තුර කොයිද රූප භවයක් පටිසම්පාදෙන් තුර කොයිද අරූප භවයක් පටිසම්පාදෙන් තොරකොයිද ලෝකෙ උපතක් පටිසම්පාදෙන් තොරකොයිද මරණයක් ඒක ඒව මේ ඒක තියෙනවා උපාදානපත්‍ය භව උපාදාන නිසා භවය භවපත්‍ය භවය නිසා ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නත් උපාදාන සියල්ලම තියෙනවා කියලා එතකොට බලන්න දැන් මරණය කියලා බුදුරජාණන් වහන්සේ යමක් විග්‍රහ කරාද චූති චාවනතා බෙහෙදෝ අන්තර්දානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බෙහෙදෝ කලේ බෙරස නික්කේපෝ ඉතින් මේ ඔක්කොම සමස්ත ලෝක ධාතු දායිති මරණය පිළිබඳ විග්‍රහයක් නෙමෙයි යන්නේ ඒතර ඉපදීම ගැන බුදුරජාණන් විස්තර කරන්න කොහොමද ජාති සංජාති අවිනිබ්බති කන්දානම් පාති බහෝ ආයතනානම් පටිලාභෝ එතකොට මේ ස්කන්ධයන්ගේ 15 ආයතන ප්‍රතිලාභේ මෙවන්තර කොහෙද සසරක් ඒ සියල්ල පටිසම්පාදි තියෙන්නේ පටිච්චසමුප්පාද විග්‍රහයට ඒකයි අර සාරිපුත්ත කවුද ආනන්දයන් වහන්සේ දවස බුදුජන් වහන්සේට වදාළනේ භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය
ගොඩක් සම්මුතියන් තියෙනවා මේ පරිසම්පාද ගොඩා ගැඹුරුයි ගම්බීරයි කියලා. මටනම් මේක මේ උත්තාන කුත්තාන කියලා කියන මේ නිකන් නිකන් මේ බොහොම සරලව නිකන් ගොඩින්ම ඉස්මතු වෙලා තේරෙන එකක් වගේ මට නිකන් තේරෙනවා. ආහා ආනන්දියම කියන්නේ බා කියනවා. මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ වෙච්ච නැති නිසා කියනවා මේ පෙහෙරුන්ගේ, ඒ කියන්නේ මේ රාපෙරණ මිනිස්සුන්ගේ මටලු කොස්සක් වගේ කියනවා. ඒ කියන්නේ රාපෙරණ මිනිස්සුන්ගේ අර ඒ කාලේ අර ගස්වලින් තියෙන මටලු කියලා කියන්නේ ඒ වෑන්නේ ওই රාපෙරණ මේ කාලේ ඒක පැටලිලා තියෙනවා වගේ මිනිස්සු එහාට මෙහාට එහාට මෙහාට පැටලිලා ඉන්නේ කියනවා. ඊට පස්සේ කියනවා මේ ඩයි කරන මිනිස්සු නූල් දාලා මේ පඳු ගසද්දි කල නූල් පාට කරද්දි ඒ පාට කරන නූල් ගෝල් ඇවිස්සනවා කියන මිනිස්සුන්ට කොනක් පොඩක් බේර ගන්න බැරි. මේ ඔක්කොම හේතු පරිසම්පාදයේ තේරිච්ච නැති එක කියනවා. පරිසම්පාදයේ තේරිච්ච නැති කෙනෙකුගෙන් බණක් අහන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට එහා කියයි ඕක රූපස්කන්ධේ රූපේ රූප භවයට අයිති නැහැ. ලෝක අරූප භවයට අයිති නැහැ. ඕක මේ භවයට ඒ පරිසම්පාදයේ මොකද නොතේරීමයි. එතන නොතේරිච්ච කෙනෙකුගෙන් බණක් ඇහුවොත් එයා තවත් අවුල් වෙනවා. අර නූල් පොට නූල් පොට වගේනේ. එතකොට කල්පනා කරනවා දැන් අරූප ලෝකේ පරිසම්පාදයේ එතකොට මොකද්ද? ඔන්න අහිංසකයාගේ හිතේට අහිංසක ප්‍රශ්නයක් එනවා. රූප ලෝකේ පරිසම්පාද මොකද? හේතුව කියපු එක්කෙනාට පරිසම්පාදයේ දන්නේ නැති කම. ආන්න එකයි එක වෙන්නේ. එතකොට පරිසම්පාදයේ කියන්න ඕනේ අපි තමන්ගේ විග්‍රහ කැටිට නෙමෙයි ශාස්ත්‍රුණාංශයේ අවබෝධය හැටියටයි. ඒ ශාස්ත්‍රුණාංශයේ හැටියට අවබෝධය හැටියට කිව්වොත් හරි. අවසර දැනගෙන තව කෙටි විරාමයකට ගොස් අපි නැවත තව අපේ දවස් සාකච්ඡාවට. නමෝ බුද්ධාය. සතහම් කතිකාව. අවසර ලොකුසනස මේ දුක ගැන කියනකොට මේ දැන් ඔය මරණානුස්සතියත් ඔය තියෙනවනේ දුක හැටියට ගන්නවා. ඔතන ඔය කියන්නේ ජීවිතේ කොහොමද යන සාමාන්‍ය වශයෙන්. එතකොට ඔතන තියෙනවා විපරණාම දුක්ඛ කියලා තියෙනවා. ඔතන ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ ඔය විදිහට ඒක යනවා. ඊට පස්සේ අන්තිම යන සංකත මේ කියලා සංඛාර දුක්ඛ කියලා තියෙනවා. එතකොට එතනට එකතු වෙනවා මේ ඔක්කොම දේවල් එකතු වෙලා තමයි ඒකේ දෙන්නේ සංඛාර දුක්ඛයකට. දැන් මේක ගැන පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් සංඛාර දුක්ඛ කියන්නේ පරිසම්පාද. පරිසම්පාද. සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපිට ප්‍රකට තියෙන ඕලාරික තියෙන දුක. ඒ සාමාන්‍ය වාසට යෑම ඒ දුක්ඛ දුක්ඛ. ඒ දුක්ඛ දුක්ඛ. ඊළඟ විපරිණාම තමයි මේ හොඳට හිටපු අය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස. ඒ ඔක්කොම විපරිණාම දුක්ඛට. ඒක ඒකේ කොහොමද සල. ඒ තමන්ට ළඟම හිටපු අය. ඔන්න හදිසානතුරුලි මැරෙනවා. එතකොට තමන්ට තියෙන වස්තුව තමන්ට එකපාරට අහිමි වෙනවා. විපරිණාමයටපත් වෙනවා තමන් ළඟ තියෙන දේවල්. විපරිණාමයටපත් වෙච්ච ගමන් ඊළඟ තමන් හොඳට සුවසේ පහසුකම් ඇතු ඉඳලා ඒක පාටේ ඔක්කොම නැති වෙලා නිකන් මේ දැන් ඔ හිරි විලංගු වැටෙනවා. එතකොට මේ විපරිණාම දුක්ඛේ සපත හිටියේ මිනිස්සු දුකට වැටෙනවා. ඒ කියන්නේ කායික සහ මානසික දෙකම. දෙකම වැටෙනවා නේද එහෙමයිද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ කියන්නේ පටිසම්පාදිමයි. පරිසම්පාදේ පුරාම විග්‍රහ වෙන්නේ සංස්කාර දුක්. එතකොට සංකාර. එතකොට ඒකට ඇතුල් වෙන්නේ සමහර කට්ටිය ඉන්ද්‍රියන් ගැන විතරක් කතා වෙනවා. එතන පරිසම්පාදේ සියලු ස්කන්ධ ගැන කතා කරන්න ඕනේ. සියලු ස්කන්ධ ගැන සියලු ඒව කතා කරන්න ඕනේ. සියලු ආයතන ගැන, සියලු ප්‍රත්‍ය ගැන ඔක්කොම කතා. ඒ ඔක්කොම සංස්කාර. සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු දේ. එතකොට ඒව ඇතිෙන්නේ උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේක තමයි සංකත ලක්ෂණය. ඉතින් මේ ලක්ෂණේ තියෙන මුළු සමස්ත පරිසම්පාදෙම. ඒතර පරිසම්පාදයේ පිළිබඳ විග්‍රහය තුළින් දුක අවබෝධ වුණොත් එයා සංඛාරයන්ගේ දුක තමයි තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගැනීම හැකියාව තියෙන කෙනාට අපි ගත්තොත් අතර අර දෙකත් එතකොට තේරෙලා ඉවරයි. ඔව් තේරෙලා ඉවරයි. දැන් අපි ගත්තොත් දෙවියන් බ්‍රහ්මයන් කොහොමද අවබෝධ කරන්නේ එතකොට? දැන් බ්‍රහ්මයන් ගත්තොත් බ්‍රහ්මයන්ට ජරා දුකක් ප්‍රකටව පේන්නේ නැහෙනි. එතකොට ප්‍රිය විප්පයෝග දුක්ඛ ප්‍රකටව පේන්නේ නැහෙනි. අප්පි සම්ප්‍රයෝග දුක්ඛ ප්‍රකටව පේන්නේ නැහෙනි. නමුත් සංස්කාර දුක්ඛ එහෙමම තියෙනවා. සංස්කාර දුක්ඛ කියන්නේ පරිසම්පාද ක්‍රියාකාරීත්වය. ඒ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ඒකට පේන්නේ නැහැ. ඒක ප්‍රකටව පේන්නේ නැහැ. ප්‍රකටව පේන්නේ නැහැ එතන. ප්‍රකටව පේන්නේ නැහැ. විපරිණාම දුක මේ විපරිණාමනේ මේ දුක්ඛ 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 විපරිණාම දුකත් ප්‍රකටව පේන්නේ නැහැ. නමුත් සංස්කාර දුක හොඳට ප්‍රකටයි. ඒකනේ පරිසම්පේ කවුද මේ බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය දේශනා කළාම
ඒ දහට කෝටියක් බ්‍රහ්ම මාර්ග පෙළඹුවා කියනවනේ. පළවෙනි දේශනාව අහලා ධම්මචක්ක දේශනාව අහලා ආයතනත් තියෙනවා සයනසෝ ධම්මචක්ක දේශනාවේ අර මේ චක්කුංගුතපාදී විද්‍යාවුතපාදී ආලෝකවුතපාදී කියන ඔය විදිහට යනකොට දැන් මේ දැන් සමහර අය අහනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට අර අපි විඥාණයෙන් තමයි මේ ටික ඔක්කොම පැවතෙන හන්ද මේක අවසානේ හන්ද දැන් චක්කුන් කියලා කියන්නේ ඔතන තියෙනවා බලමු ඔකති විදන් දුක්ඛං අරේ සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඊළඟ එක ඥානං උදපාදී ඊළඟ එක පඤ්ඤා උදපාදී ඊළඟ එක විඥා උදපාදී ආලෝක උදපාදී දැන් හැමෝම අහන්නේ මේ ආලෝකය කියන එකට අර තුනත් ඇතුල් වෙලාද මෙතන තියෙන්නේ කියන එක නෑ මෙහෙමයි අනිත් හතරත් කියන්නේ පංච පාස්කන්දේ ඒ විඥානේ ගැන කතා කරනවා නෑ මෙතන කියන්නේ එකක් නෙමෙයි මෙතන කියන්නේ ඒක එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ අවබෝධයේ පිළිබඳව අපි සාමාන්‍යයෙන් කියනවා නම් විශේෂණ පද අවබෝධයේ පිළිබඳව දැන් ඒක තේරුම් ගන්න තවත් ඒකෙම තියෙන සූත්‍ර දේශනාවේ තියෙනවා ඉමස්මින්ච පන වේයා කරනස්මින් බඤ්ඤමානී ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි එතන චක්කු එතන චක්කු ධම්මචක්කුං උදපාදි උදපාදි කියන්නේ පහළ වුණා විරජං කිවි රජස් නැති රජස් කියලා කියන්නේ කිලුටක් නැති වීතමල මල නැති මල කියලා කියන්නේ මලකඩ නෑ එහෙම නැත්නම් ඒක අපහැදිලි කියන එක අපහැදිලි කමක් නැති කිලුටු බවක් නැති අපහැදිලි බවක් නැති ධම්මචක්කු ධම් ඇස පහළ වුණා කියනවා. දැන් ඔය සමහර කට්ටිය තර්ඩ් ඩයි කියන්නේ ඒක හැබැයි ඒක නෙමෙයි කියන්නේ. නෑ නෑ ඒක නෙමෙයි. සමහර කට්ටිය ඒක ගන්නවා. ඔව්. නෑ ඒ කියන්නේ ඔය සමාධියෙන් පේන එක. මේ කියන්නේ ඒක නෙමෙයි. මේ ධම්මචක්කු. ධම්මචක්කු කියලා කියන්නේ බුදුරජාණන් ධර්මයේ ධම්මචක්කු කියලා කියන්නේ පටිසම්පාදේ පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ධම්මචක්කු කියලා කියන්නේ සෝවාන් ඵලයට එතකොට ධම්මචක්කු ඒ කියන්නේ දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච එක්කෙනාට නේ ඔක්කොම පේන්නේ පැහැදිලිව. නැත්තම් පේන්නේ නැහැ නේ ඒක. දැන් බුද්ධ දේශනා බලද්දී අපිට පේනවනේ. ඊට පස්සේ සාර සම්පූර්ණ වශයෙන් පේන්නේ රහතන් වහන්සේට පේනලා තියෙන්නේ. එතකොට චක්කුං උද්දපාදි කියලා කියන්නේ මහණෙනි පෙර නොඇසුවිරු ධර්මයන්. මොකද මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය කියලා පෙර නොඇසුවිරු ධර්මයන් පිළිබඳව චක්කුං උද්දපාදි ඇස පහළ වුණා. ඥානං උද්දපාදි ඥානේ පහළ වුණා කියනවා. පඤ්ඤා උදපාදි ප්‍රඥා පහළ වුණා විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා ආලෝක කියලා එතන කියන්නේ විදර්ශනා ආලෝකය ඒ කියන්නේ යම් කිසි පිළි දැන් සාමාන්‍යයෙන් ලෝකේ අඳුර කියලා අපි මේ සම්මතෙන් කතා කරන අන්ධකාරයකුයි එළිය කියලා සම්මතෙන් කතා කරන එළියකුයි තියෙනවා නමුත් මේට පරිබාහිරව එළියක් අඳුරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තමයි ප්‍රඥාව නම් වූ එළියයි අවිද්‍යාව නම් වූ අඳුරයි එතන අවිද්‍යාව බිඳගෙන ප්‍රඥාව නම් වූ ආලෝකයේ උදාවීමයි ආලෝක උදපාදි කියලා කියන්නේ. එතකොට ඕකට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ගලප ගඩ තියෙන්නේ යා පාලි දන්නේ නැති නිසා. එක්ක පාලි තේරුම ද කියවලා නැහැ හරියට පාලියෙන්. එක්ක ඒක සිංහලෙන් හරියට කියවලා නැහැ. ඒක කියන්නේ ඉදන් දුක් මේ ආරි සත්‍ය පිළිබඳව තියෙනවා සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානය කියලා දෙකක්. එතකොට නැහැ සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය කියලා තුනක් තියෙනවා මේ තුනට කියනවා පරිවර්ත තුනක් කියලා ඒ කියන්නේ දැන් මේ එක එක ආරි සත්‍ය තියෙනවනේ ආරි සත්‍ය හතරක් නේ අපි ගත්තොත් දුක්ඛාරි සත්‍ය කියන්නේ දුක නම් වූ ආරි සත්‍ය ඒකට ආරි සත්‍ය කියලා කියන්නේ ඒක බුදු කෙනෙක් පහළුණා නැතත් තියෙන ලෝකේ සනාතන සත්‍යයක් ඒ සත්‍ය කාල දේශ විකල්ප විරහිතයි ඒ කියන්නේ කාලයකින් දේශයකින් පලාතකින් නැත්නම් කාලයකට අයත් වෙලා තිබිලා අනිත් කාලේ නැති එකක් නෙමෙයි. සෑම කාලයකම තියෙන එකක්. මේ දේශයට අදාළ වෙනත් දේශයක නැති එකක් නෙමෙයි. ඕනෑම දේශයක ඕනෑම ලෝකයක තියෙන එකක්. ඒකයි මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් බ්‍රහ්ම ලෝකෙත් පුළුවන්, දිව්‍ය ලෝකෙත් පුළුවන්, මනස ලෝකෙත් පුළුවන්. අනිත් ලෝකවල බැරි ඒගොල්ලන්ට ප්‍රඥාව දිනු කරගන්න බැරි නිසා. එතකොට මේ දුක හටගන්න හේතු වෙච්ච කාරණා දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මෙන්න මේක න හතර මේ හතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන පරිවර්ත තුනක් තියෙනවා මේ හතරට එකක් තමයි මේ හතරම සත්‍යයක් බව පළවෙනි පරිවර්තය දෙක තමයි මේ ඒක එක එක සත්‍යයට අදාළව කරන්න දෙයක් තියෙනවා දුක නම් වූ ආර්ය සත්‍යයට අදාළ කරන්න තියෙන දේ තමයි මේ දුක හොඳාකාරව අවබෝධ කිරීම දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයට කරන්න තියෙන දේ තමයි
මේ සමුදය කියන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීම. ප්‍රහාණය. දුක්ඛ නිරෝධාර සත්‍යය කියන කරන්තිය දෙයක් තමයි විද්‍යා විමුක්ති වශයෙන් සාක්ෂාත් කිරීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට කරන්න තියෙන දේ තමයි ආර්යසත්‍ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කිරීම. ඒව තමයි එක එක සත්‍යයට කරන්න තියෙන දේ. ඒ කරන්න තියෙන දේ පිළිබඳ ඥාණයට කියනවා කෘත්‍ය ඥානය. කෘත්‍ය කියන කළ යුතු කළ යුතු දේ. ඊට පස්සේ ඒක දෙවෙනි පරිවර්තය. තුන්වෙනි පරිවර්තය තමයි දැන් ඊතන ඉතන කලින් 4යි මේ 4යි 8යි. ඊළඟ තුන්වෙනි පරිවර්තය තමයි මේ දුක අවබෝධ සම්පූර්ණ කරාට පස්සේ ඥානයක් ඇති වෙනවා. මේක අවබෝධ කළා කියලා. ඒක කෘතඥානෙ. ඒ කියන්නේ කළා ඉවර වුණා. තෘෂ්ණාව ප්‍රහාණය කරාට පස්සේ කෘතඥානයක් තියෙනවා. තෘෂ්ණාව ප්‍රහාණය කළා ඉවර වුණා. එතකොට දුක්ඛ නිරෝධේ විද්‍යා විමුක්ති සාක්ෂාත් කරාට පස්සේ ඥානයක් ඇති වෙන මේක සාක්ෂාත් කළා කියලා කෘතඥානෙ. මාර්ගය සම්පූර්ණ කළා මාර්ගයේ මාර්ගයේ මේක කෘත මේ කෘතඥානය ඇති වෙනවා. එතකොට 12යි. ඒකට කියන දොළොස් ආකාරයෙන් යුතු පරිවර්ත තුන කියලා. ඒතර දොළොස් ආකාරිත පරිවර්ත තුනක් ගැන තමයි කියන්නේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා. එතකොට ඒක එකක් එකක් ගානේ ඒක පංච පාදාන ස්කන්ධයයි මේ කියන්නේ කියලා ගත්තොත් විග්‍රහය වැරදි. එතකොට වැරදි විග්‍රහයකින් හරි අර්ථයක් ඉන්නේ නැහැ. වැරදි විග්‍රහයකින් එන්නේ වැරදි අර්ථයක්. ඇයි අර්ථයත් වැරදි ව්‍යංජනෙත් වැරදි. ව්‍යංජනේ වැරදියට පිහිටෝලා එතකොට අර්ථය වැරදිලා එන්නේ. අර්ථය වැරදියට පිහිටෙව්වොත් වැරදි ව්‍යංජනයක් කතා කරන්නේ. අර්ථ ව්‍යංජන හඳුනාගෙන බුදු කෙනෙකුගේ ධර්මයක් කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ශ්‍රාවකෙක් වෙලා සවන් දෙන්න ඕනේ හොඳට. ඔය දැනේ තියෙන ප්‍රශ්න වල ගොඩක් උත්තර ආවා ලොකු සංසද. ඒ වගේම ලොකු සංසද මේ චුති චිත්තය. දැන් එක පැත්තක චුතිය අනිපත ප්‍රතිසන්දි විඥාන කියන එක. දැන් හොක කට්ටිය බලන්නේ ලොකු සංසද මේ කර්මානුකූලව කියලා අපි ඉස්සලා බැලුවා. ඉතින් මේ කර්මානුකූලව තමයි මෙතන එන්නේ විඥානයේ පහළ වෙන්නේ තව තැනක මව ගැබක් ගන්න පිළිසඳ ගන්න ආකාරය ගැන එහෙම කතා. හැබැයි මේක මොකද්ද කියන එක හොක අය අහනවා. මොකද්ද මේක මේ යම් කිසි විදියකට මේ ෆෝස් එකක්ද? ඒ කියන්නේ මේකේ ඔය යන්නේ ආත්ම දෘෂ්ටිය. ඔය තියෙන්නේ ආක අල්ලගන්න බෑ. මේක ආත්මයක්ද? මේ අපි නෑ නෑ ඒකට හේතුව ඒක. ඔය කියන්නේ දැන් ඒ එයාගේ හිතට ගිහිලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියක්. ඒ කියන්නේ එයා බලනවා මේ වෙනස් වෙන්නේ නැති යමක් මෙතනින් පිට වෙනවාද කියලා. මේක වෙනස් වෙන්නේ නැති යමක් නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් මිනිස්සෙක් කිව්වම හැම මිනිස්යාගම තියෙනුනේ ශක්ති සම්පන්න භාවයක් තියෙන එයාගේ කර්මානුරූපව. සත්තුන්ගේ තියෙන ශක්ති සම්පන්න භාවයක් ඒ කර්මානුරූපව. ඊළඟට ප්‍රේතයන්ගේ භූතයන්ගේ හැම සත්‍යයක්ම තියෙනවා. දෙවියන් බමු තුලත් තියෙනවා. ඒගොල්ලන්ගේ ඉරිදිවිෂයකුත් තියෙනවානේ. දැන් මිනිසුන්ට එහෙම ඉරිදිවිෂයක් නැහැනේ. දෙවියන්ට බ්‍රහ්මන්ට ඉරිදිවිෂයක් තියෙනවානේ. ඉරිදිවිෂයක් හැටියට එතන කොහොමද? ඉරිදිවිෂයක් කියලා කියන්නේ ඒක අචින්තේ එකක්නේ. අචින්තේ කියලා කියන්නේ ඒක බුදුජානක දේශනා කරලා තියෙන එක හිතලා ඉවර කරන්න බෑ කියලා. ඒක ඉරිදිමතුන්ගේ ඉරිදිවිෂයක් ඒක. ඒ කියන්නේ ඒ ඉරිදිවිෂයට පුළුවන්. දැන් අපි ගත්තොත් ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ හදන වෙලාවේ මේ සාමණේර රහතන් වහන්සේලා හිමාලයට ගිහිල්ලා තමයි ලොකු ගල්පතුරු අරන් ගෙන තියෙන ලොකු ගල් ලෑලි අරන් ගල තියෙන මොකද නැවොල්ල පටුනේ ඉරිදීෙන් අරන් ගෙන තියෙන්නේ. ඊළඟට පහම්පත්තු කරලා තියෙනවා ඒ මේ සෑගබ ඇතුළත දැල්ලි තියෙන තෙල් ඉවර වෙන්නේ නැහෙනේ ඉරිදි විශේ. ඊළඟට රහතන් වහන්සේලා මල් පූජා සක්දේවුඳුයි දෙවිවරුයිලා මල් පූජා කළා මල් පරවෙන්නේ ඉරිදිවිෂය අචින්තයක්. ඒවත් බැලුම පස්සේ මහා බල සම්පන්න දේවල්නේ. නමුත් ඒ පරිල නැකෝ දැන් කවුරු හරි අහගෙන ඉන්න කෙනෙක්ව ලොකු සන්නාසි දැන් ඒවත් ඒව නැති වෙන්න ඕනේ නේද කියලා. නෑ ඒක නැති වෙනවා. ඒ ශාසන අන්තර්දානෙ වලට ඒ ඔක්කොම නිවිලා යනවා. අනිත්‍ය භාවයෙන් තොර නෑ එකක්වත්. දැන් ඔය ප්‍රශ්නේ නේ විදියට අමුතියි. නෑ ඒකක්වත් අනිත්‍ය භාවයෙන් තොර නෑ. ඒ ඔක්කොම ඒ නැති වෙනවා. මම මේ කිව්වේ ඉරිදිවිෂය. දැන් බලන්න මේක තේරුම් ගන්න මම තවත් එකක් කියන්න. දැන් මිනිස්සුන්ට ඒ තමන්ගේ තියෙන රටාවෙන් මේ බලන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දේශනාවක තියෙනවා දේව චුති කියලා සූත්‍රය. ඒකේ තියෙනවා මහන්නේ මේ දෙවිවරුත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මරුණට පස්සේ කර්මානුරූපව සමහර දෙවිවරු ගිහලා නිරිය උපදිනවා කියලා. සමහර කලින් ආත්ම දෙවියා මේ ආත්මෙ ඉන්න පුළුවන් හෝනික් මීයක් පූසෙක් කරපොතෙක් වෙලා. ඊළඟට කලින් ආත්ම දෙවියෙක් මෙයාත් බොහොම හිඟන පවුලක ඉඳන්ම කන්න ඇත්තනක ඉන්න පුළුවන්. ප්‍රීතෙක් වෙලා උපදින්න පුළුවන්. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධන කුල දිව්‍ය ලෝකවල දෙවිවරු චුත වෙලා
ආය දිවලෝක උපදන්නේ මේ නීපුතර ගත්ත පස්්ටික් වගේ කියන. ඉති ඒකැන්නේ සත්වයා සම්ප ඒකයි බුදුරජන් වහන්සේ ඒකට ඕමනා කරන නියම විග්‍රහය දුන්නේ. මොකදද මේ සත්‍ය වාසය කරන්නේ කර්මයමු දායාදය කරගෙන. කර්මයම ඥාතියා කරගෙන කර්මයම උප්පත් ස්ථානය කරගෙන. එතුට දැන් සත්‍යයා චුත වෙනකට චුත වෙන්නේ පංච උපාදානස්කන්දීමයි තනිදයක් නෙම චුත වෙන්නේ. ඒකෙන් දැන් අපේ සම්මත විවාහරයක් තියෙනවානේ. දැන් අපිට හැදිච්ච දෙයක් තියෙනවා. දැන් අපි ගත්තත් මහත්යාට කර්මානුරූප හැදිච්ච ওই ශරීරය තියෙනවා. දැන් මට කර්මානුරූප හැදිච්ච මේ ශරීරය තියෙනවා. එතකොට මේ ශරීරය කියන්නේ තනි ශරීරයක් කියලා අපිට පෙවුනට මේක ඇතුලේ ශරීර දෙකක් තියෙනවානේ. මේකේ තියෙනවා සංඥාමය ශරීරයකයි මනෝමය ශරීරයකයි කියලා දෙකක්. එතකොට දැන් මනෝමය ශරීරයටත් මේ විදිහටම ඉන්ද්‍රිය තියෙනවා. ඒකේ තියෙන සබ්බංග පච්ඡංගි අහිනි ඉන්ද්‍රියෝ කියලා. ඉන්ද්‍රියන් බිඳිලා නැති සියලු අංගපසංග යුතු මනෝමය කයකුත් මේ කයේ තියෙනවා. සංඥාමය කයකුත් තියෙනවා කියන දෙක එකක් නෙවෙයිද? එකක් නෙමෙයි. කය තුනක් කියලා දේශනාව තියෙනවානේ. කය තුනක් කියලා තියෙනවා දේශනාව. සංඥාමය කයයි තියෙනවා, මනෝමය කයක් තියෙනවා, මේ ඕලාරික කයකුත් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කය තුනම ප්‍රහාණය වෙනවා කියනවා, නිරුද්ධ වෙනවා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙලා රහත් වුණා. නැත්තම් ප්‍රතිසන්දියේදී ඇති වෙන්නේ ඕලාරිකයි බිඳිලා යනකට අරව කර්මානුරූපෙ හැදිලා යනවා. ඒ කියන්නේ අර දෙකම යනවා. සංඥාමයත් යනවා. නෑ උදාලයක් නෑ නේ. ඒ දෙකම එතකොට ඇදිලා යන්නේ කර්මානුරූපෙ. කර්මානු භවපච්චය ජාති කියන ජාතිකයකට එතන ජාති කියන රටාවෙන් යනවා. එහෙමයි වෙන්නේ. ඉතින් ඒක දැන් සමහර අවස්ථාවල ෆොටෝස් වලින් වැටලා තියෙනවානේ. ඇක්සිඩන්ට් එකක් වුණාම සමස්ත දැකලා තියෙන ෆොටෝස් වල මෙහෙම නිකන් ඡායාවක් යනවා. ඊයර මෙයාගේ ඕලාරික කය බිඳුණා, කර්මානුරූපෝ චුත් වුණා. සමහර ඊට පස්සේ ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ ගානට උපතක් කරා යනවා ඒක. කර්මානුරූප භවපච්චය ජාතිකෙන් ඥාණයට තමයි වෙන්නේ. කොහොමත් කර්මානුරූපමයි වෙන්නේ. නැත්තම් පිරිනුවම් පානවා. මොකොත් නැහැ. නැත්තම් පිරිනුවම් පානවාමයි. ඔය සෝල් කියන එකත් නැහැ. ආත්ම දෘෂ්ටියත් නැහැ. නෑ සෝල් කියලා එකේ ඉන්නේ. නෑ ඒ ආත්ම දෘෂ්ටි එන්නේ අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව කියලා කියන්නේ මේක දැන් දුක ආර්ය සත්‍යයක්. ඒතර දුක ආර්ය සත්‍යයක්, දුක් සමුදය ආර්ය සත්‍යයක්, නිරෝධි ආර්ය සත්‍යයක්, මාර්ගය ආර්ය සත්‍යයක්. මේකේ දුක්ඛයි සමුදයයි කියන පිළිබඳ විග්‍රහයයි තමයි මේ හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ලක්ෂණේ ප්‍රකට වෙන්නේ මේ පටිසම්පාදයේ ඔස්සේ. ඒතර පටිසම්පාදයේ මනාවකට තේරුම් යනකම්ම ආත්ම දෘෂ්ටි නැක්‍රියන්නේ. අර වෙලා තියෙන ලොකුසනස් මම හිතන්නේ අර කියන්නේ පෙරාත්ම භාවයේ මෙයා මව් කෙනෙක් වෙලා හිටියා, මගේ පියා වෙලා හිටියා. ඒ වගේ තමයි මේ කියන්නේ වචනේ. ඒ ආත්මය අල්ල ගන්නවා. නෑ ඒක නෙමෙයි. එහෙමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වේ එකයි මේක මේ භාෂාවක විවරණ වචන තේරුම් ගන්න ඕන කියලා. දැන් අපි කියනවා ගිය ආත්මෙ හිටියා. ආත්ම ගණන් අපි ආවා. මේ ආත්මෙ ලබන ආත්මෙ තන ආත්මය කියලා අපි කියන්නේ මේ ජීවිත ප්‍රයත්නට කියන නමක්. නමුත් ආත්ම දෘෂ්ටිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ආත්ම දෘෂ්ටිය කියන්නේ තමා කියලා. තමාගේ කියලා යම් කිසි වෙනස් නොවන දෙයක් තියෙනවා. ඒ දේ තමයි යන්නේ කියලා හිතන එක. ඒක තමයි වැරද්ද. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා තියෙන්නේ කොහොමද? මේ ගොම පොඩ්ඩක් අරගෙන එක්තරා අවස්ථාවක මේ චූටි ගොම ගුලියක් අරගෙන මහන්නේ මෙන්න මේ තරම් දෙයක්වත් මේ පංච උපාදානස්කන්ධය නෑ කියනවා ස්ථිරව. එහෙම තිබ්බනම් මොනම ක්‍රමිකුන්වත් මේක බේරෙන්න බෑ කියනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා තෘෂ්ණාව ප්‍රහාණය වුණාට පස්සේ පරිසම්පාදේ නිරුද්ධ වෙන්නේ මොකෝ? අනාත්ම නිසා. ආත්ම තිබ්බන නිරුද්ධ කරන්න බෑ කාටවත්. නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් විමුක්තියක් නැහැ මේ ලෝක සත්‍යයට. නමුත් අර මෞංකාර චින්තනයේද මිත්‍යා දෘෂ්ටියට ආත්මයක් මවා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හිතින් හිතා ගන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව තියෙන එකක් නෙමෙයි. අන්න ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒක දැන් අර ඒ විවහාරය අපි හඳුනා ගන්න ඕනේ. මේ දැන් මේ ආත්මේ, ගිය ආත්මේ, කලින් ආත්මේ කියලා අපි මේ කතා කරන්නේ ආත්මවාදයක් නෙමෙයි කියලා. ඒක මේ වගේ. දැන් අපි සමහර මිනිස්සු මෝඩ මිනිස්සුන්ට මෙන්න මෙම අදහස් එනවා. මොකද්ද දැන් අපි කියනවා මේ දැන් එකක් එකක් ගන්න මේ විග්‍රහ කරලා ගත්තොත් ඇහැ කන ගත්තොත් අපිට විග්‍රහ කරන්න තියෙන පරිසම්පාදයක් නේ. එතකොට එතන අර අපි ඒකකයක් හැටියට පුද්ගලය වෙන් කළ සම්මුතියෙන් කතා කරනවා. නමුත් යථාර්ථයක් හැටියට බැලුවොත් එමු තියෙන හේතුප්‍රත්‍ය ධර්මයක්. එතකොට හේතුප්‍රත්‍ය ධර්මයෙන් කතා කරන රටාව මේ සම්මුතියත් එක්ක කලවම් කරගන්නවා සමහර මිනිස්සු. කලවම් කරගෙන කියනවා මම සුවපත් වෙම්මා, මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, එහෙම නැත්නම් මම වෛර නැත් වෙම්මා කියලා මම කියන එක වැරදි කියනවා. ඒ මම නැති නිසා. මම නැති යන්න කියලා. ඔව්. අනිසත්‍ය වැරදි කියලා කියනවා.
ඒමකද ඒගොල්ල එතකොට පටලෝගන තින අර්ථයක් කනමේ ව්‍යංජනයක් එක. මොකද ව්‍යංජනය කලක ව්‍යහාර වෙච්ච පාදේ. එතරි ව්‍යහාරච්ච පදයකට විරුද්ධ වුණේ. ඉතින් එතකොට ගත්තොත් අපි ගම්මු සත්තු ඉන්නවා. මම කියන වචනකේ සතා කතා කරන්නේ. අපි ගත්තොත් පිඹුරෙක් ඉන්නවා. කවදාවත් වචනයක් පිට කරන්නේ නැහැ පිඹුරු. එතරි පිඹුරට මේ මමත්වයේ ප්‍රහාණය වෙනවාද මේ වචන නැති නිසා. අපේ භාෂාවික මම කියන වචන නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ සම්මුතියට. ඔව් ඒ නිසා අපි මේ මම කියන වචනේ අයින් කරමු කියලා අපි භාෂාවෙන් අයින් කරා කියමු මම කියන වචනේ. මම කියන වචනේ භාෂාවෙන් අයින් කරව ගමන් මම කියන හැඟීම සත්‍යයෙන් දුර වෙනවා නම් අයිතිවාසිකම් කියන තමා කියන ඒකකේ නැති වෙනවා නම් මේ හිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙනවා නම් එහෙනම් චූටි දෙයක් තිබිලා තියෙන්නේ. මම කියන වචනයක් විතරද? ඒක අයින් කරන්න ඔක්කොම හරි නේද? එහෙනම් ආරිසංග මාර්ගයක් ඕනෙත් නැහැ. චතුරාර්ය සත්‍යයක් ඕනෙත් නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඕනෙත් නැහැ. සරණ යාමක් ඕනෙත් නැහැ. එහෙනම් බේර විහාර හදා පිංග්‍රස් කරගන්න ඕනෙත් නැහැ. ඒකට සුදුසුම් වෙන්න ඕනෙත් නැහැ. භාෂාවේ වචනයක් අයින් කරාම ඔක්කොම සම්පූර්ණයි. ඒකට හේතුව මොකෝ? ව්‍යංජනයේ පැටලෙගෙන. අර්ථ ව්‍යංජන පැටලෙච්ච ගමන් ඔක්කොම පැටලෙනවා. නොපැටලී තියෙන්න නම් හරි විදිහට අර්ථ ව්‍යංජන හඳුනා ගන්න ඕනේ. ඒතර හැම එකක්ම ලොකු සන්නස කියන්නේ අර අපි හරියට ගැළපීමක් තියෙන්න ඕනේ මෙතන පටිච්චසමුපාදයේත් එක්කම. ඒ විදිහට ඒ ආකාරයෙන් කරන ගමන තමයි ඔය දුක්ඛ දෝමනස උපායස ඒ විදිහට ගන්නකොට විපරණාම දුක් කියන්නේ දුක්ඛ දුක්ඛත් අනිත් එක ගත්තොත් සංකත දුක්ඛත් හැටියට සංඛාර දුක්ඛත් හැටියට ගත්තොත් එහෙම ඒ ආකාරයෙන් තමයි මේක බලන්නේ. වෙන ක්‍රමයක් නැහැ. එතකොට මරණානුස්සතිය කොහොමද වඩන්නේ ලොකු සන්නස? මරණ දැන් අපි ගත්තොත් කෙනෙක් මරණානුස්සතිය ගැන කල්පනා කරද්දී බුදුජනන වහන්සේ බොහොම ලස්සනට පෙන්වා දුන්නා. ඒක පෙන්වා දුන්නේ භික්ෂුන් වහන්සේලාට. ගියාටත් කිව්වා මේ මරණානුස්සතිය වඩන්න ඕනේ කියලා. මේ මොකද්ද? මිනිස්යාට කවදාවත් මේ ජරාව තමන්ගේ පස්සේ එන්න එපා. මරණේ තමන්ගේ පස්සේ එන්න එපා කියලා වළක්වන්න බෑ කියනවා. ජරාවට අයිති දේවල් දිරනවා කියලා. ජරාවට අයිති දේවල් දිරා යනවා. ජරාවටපත් වෙනවා. මරණයට අයිති දේවල් මරණයටපත් වෙනවා. ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් වලට අයිති දේවල් පරිහරණය කරද්දී ඒවල් ලැබෙනවා. වලක්වන්න බෑ. නැසී වෙනසී යන දේවල් නැසී වෙනසී යනවා. මේක ධර්මතාවයක්. මේක දකින්න කියන දැන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළ මරණ සතියේදී මහණෙනි ඔබ වනාන්තරයට ගියාම සර්පිය දෂ්ට කළා මැරෙන්න පුළුවන්. ගෝණුසු කාලා මැරෙන්න පුළුවන්. ගෝණුසු දෂ්ට කළා මැරෙන්න පුළුවන්. නාගිය දෂ්ට කළා මැරෙන්න පුළුවන්. වනාන්තරයේ අමනුෂ්‍යය ඉන්නවා. අමනුෂ්‍යය මරාගෙන කන්න පුළුවන්. වනාන්තරයේ ඉන්න භයානක සත්තු ඒ සත්තු මරන්න පුළුවන්. ඊළඟට තමන් අනුභව කරපු ආහාර දිරොණති මරෙන්න පුළුවන් කියලා මේ විදිහට විස්තර කරනවා මරණ සත්‍ය වඩන්න කියලා. එක දවසක් භික්ෂුන් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ තමක් කියලා කියනවා ස්වාමිනී මම නම් මරණ සත්‍ය වඩනවායි කියනවා. කොහොමද වඩන්න කියලානවා? ස්වාමිනී මම වඩන්නේ මෙහිමයි. මම මේ වනාන්තරයට ගියාට පස්සේ මං අද රෑ මම මැරිලායි දන්නේ නැහැ. මං නිදාගත්තට පස්සේ ඉරිසම මම දැන් ඇහැරගෙන ඇහැරිලා ඉන්න වෙලায় මං ඉක්මනට මම මේ ධර්මාර්ගය අවබෝධ කරගන්න වීරිය කරන්න ඕනේ. අනිත් භික්ෂුවකින් අහන ඔබත් භික්ෂුව මරණ සත්‍ය වඩනවාද? එහෙමයි ස්වාමීනි. කොහොමද කියලානවා? මං වඩන්නේ මෙහෙමයි. අද මේ මට බරුවක්ද දන්නේ ජීවත් වෙන තියෙන්නේ ඒ කාලය තුල. ඊට පස්සේ මට මොකක් වෙයිද දන්නේ. ඒ නිසා මම මේ තුල කුසල් වඩනවා අකුසල් ප්‍රහාණය කරනවා කියලා වීරිය කරනවා කියනවා. ඉතින් අනිත් භික්ෂුවකින් අහනවා අනේ භාග්‍යතුන්ත මං කල්පනා කරන්නේ මට පිණ්ඩපාතේ ගිහිල්ලා ගමී ඇවිදලා එනකන්වත් ඉන්න හම්බ වෙයිද දන්නේ. ඊට කලින් මැරුණොත් කියලා මං මේ පිණ්ඩපාත චාරිකාවේ අනවස්ථාවේදීම අකුසල් දුරු කළා කුසල් වඩන්න මාසි ගන්නවා කියලා. අනිත් භික්ෂුගෙන් අහනවා අනේ ස්වාමීනි මං කල්පනා කරන්නේ දැන් බත් ගුලියක් වළඳලා මට ඉතුරු එක වළඳන්න ඉස්සෙල්ලා මම මැරෙයිද දන්නේ. ඒ නිසා ඊට කලින් මම මේ අකුසල් දුරු කළා කුසල් වඩන්න ඕනේ කියලා. අනිත් භික්ෂුගෙන් අහනවා කියනවා අනේ ස්වාමීනි මං හුස්ම ගන්නවා බැරි වෙලාවත් මට හුස්ම හිලා ගන්න බැරි වුණා මම මැරෙයිද දන්නේ. ඊට කලින් මං අකුසල් දුරු කරන්න ඕනේ කියලා වීරිය වඩනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා දෙන්නයි අප්‍රමාදී කියලා. දෙන්නයි අප්‍රමාදී කියන බත්ගුලිය ගිලිනකන් ඒක මේ විශ්වාසනය කියන කෙනයි හුස්ම අරගෙන හෙලනකන් විශ්වාසනය කියලා වීරිය ඒ දෙන්නයි කියනවා. ඒ කියන්නේ හිත නගලා ගන්නේ විදර්ශනාවට අර අප්‍රමාදී තුල තමයි. දැන් මේ ධර්ම සාකච්ඡා කී කිය අර මෙහෙමයි කිව්වේ ඕක මේකයි මෙහෙම තියෙන්නේ අරග මේකයි තියෙන්නේ කිය මේ කේන්ද්‍රී ගගා කරන ਵਿਚාරකයන්ට කොහෙද දුකින් නිදහස් වීමක්? අඩු ගන්න මං කිය එක මරණ සතිය ගැන බුද්ධ දේශනා බලද්දී අපිට එච්චර අමාරුයි කියමු කරගන්න එච්චර ඒක මහා පින්වන්තයෝ මේ විදිහට කරලා තියෙන්නේ. අපි කවුරුත් මේ
මරණයට පත්වෙන මිනිස්සුක හිතලම ඉරිසියා කිරීම, පලිගැනීම්, ක්‍රෝධ කිරීලි, අනුන්ට ගැරහිලි, අපහාස කිරීලි, මේවා දුරුකරගෙන වාසය කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒකනේ මේ ජීවිතය වෙන්න ඕනේ. බොහොම පිං ලක්ෂණංශ. අදත් මන්දන පුණ්‍යනුමෝදනාවක් තියෙනවා ලක්ෂණංශ. අද දින නමෝ බුද්ධාය වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ මහනුවර මහරෝහලේ සේවය කරන රුධිර වාහිනී හා වකුගඩු විශේෂඥ සල්්‍ය වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා විසින්. ඉන් එතුමා බලාපොරොත්තු වෙනවා තමන්ගේ පරලෝ සැපත් පියාණන් වන DL ප්‍රනාන්දු මහත්මයාටත්, ඒ වගේම තමන්ගේ සහෝදර සමන්ත ප්‍රනාන්දු මහතාටත්, මිය පරලෝගේ සියලු ඥාතීන්ටත් මේ පින අයිති වේවා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපයට පත්ත්වා කියලා ප්‍රාර්ථනාව. ඒ වගේම තියෙනවා තව ප්‍රාර්ථනාවක්, තමන්ගේ මෑණියන්ට, ඒ සුජීවත් වාසය කරන ආදරණීය මෑණියන් වන වයලට් ප්‍රනාන්දු මෑණියන්ටත්, ඒ වගේම තමන්ගේ සහෝදරයන් වන අනුර ප්‍රනාන්දු මහත්මා, ඒ වගේම රේණුක ප්‍රනාන්දු මහතා, ඒ වගේම සංජීව ප්‍රනාන්දු මහතා කියන මේ පිරිසටත් නිදුක් නිරෝගී සැප, චිර ජීවනය, දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම චාරිත ප්‍රනාන්දු මහතාගේ ආදරණීය බිරිඳ වන තිලංකා ප්‍රනාන්දු මහත්මියටත්, ඒ වගේම දරුවන් වන සඳුනි ප්‍රනාන්දු දේනිය තිලංකා ප්‍රනාන්දු මහත්මියගේ පියාණන් වන පී චන්දපාල මහතා, මෑණියන් වන සුවිනීත චන්දපාල මහත්මිය කියන මේ හැමෝටම මේ පින අයිති වේවා. ඒ හැමෝටම නිදුක් නිරෝගී සැප සියලු යහපත උදා වේවා. මේ අනිත් හැමෝටම, ඒ කියන්නේ තමන්ට ශ්‍රාවකෙක් වෙලා සාස්තුරුනාංශේ නමක් හඳුනාගෙන සාස්තුරුනාංශ නමකගේ ධර්මයේ ශ්‍රාවකෙක් හැටියට පිළිඅරගෙන දිනු කරන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සේනම් අද නව බුද්ධා වැඩසටහන මෙතනින් නිමා කරන්න කාලය ඇවිත්, අපි ලබන සතියේත් මෙවැනි වෙලාවකටම අපි ඔබත් සමග එකතු වෙමු. එතෙක් ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. සතහම් කතිකාව.